ශක්තිමත් ගන්න පුළුවන් කියන්නේ හොඳ මානසික සෞඛ්‍යයක් තියෙන කෙනෙක්. ඒක කියන්නේ කියන තමයි මේ ඊට ඇදෙන්නේ. මොකද්ද මේක කියන්නේ? ඔව්. වගකීමක් ගන්න පුළුවන්. එතකොට හොඳ මානසික සෞඛ්‍යයක් කියන කෙනෙක් රෙස්පොන්සිබල්. ඉරෙස්පොන්සිබල් නෙවෙයි, රෙස්පොන්සිබල්. වගකීම් සහගතයි. අමන්ට, තමන්ගේ සෞඛ්‍යයට, පවුලට, රටට ඕනම දෙයක් හරියට නීට් එකට පිළිවෙලට ඒ වගකීම් සහගතව ගන්නවා. ඒතර කෙනෙක් වගකීම් ගිව්වක් කරනවා කියන එකේ අතයන් දානවා. මූණ දෙන්නේ නැහැ. වගකීමක් කරනකොට පැත්තකට යනවා, අයින් වෙනවා. හොඳ මානසික සෞඛ්‍යයක් නැහැ. සමහර කෙනෙකුට විවාහ වෙන්න බෑ. ඒ වගකීම ගන්න බෑ. සමහර කෙනෙක් විවාහ වුණත් දරුවන්ගේ ඒ වගකීම දරන්න බෑ. ඉන්නවා ඉතින් මේ සෑහෙන අයගේ සපෝට් උනේ යන්න. හරි. ඒ කියන්නේ ඒ රෝල් එක කරන්න බෑ. ඉතින් ඒ හින්දා වගකීමක් කියන එක හැම කෙනෙකුටම දෙනවා. හඳුනමක් වුණත් වගකීම් තියෙනවා. කාටත් මේ විශ්වයේ ඉන්න කෙනෙකුට වගකීමක් තියෙනවා. හොඳ අර්ථයෙන් ගත්තොත් වගකීමක්. වගකීමක් නැති මන්දමානසික අයට විතරයි. වගකීමක් දරන්න බෑ. වගකීමක් දරන්න. සාම්ප්‍රදායිකවාදී අර්ථයෙන් මේ මන්දබුද්ධිකයි ඉපදෙන්නේ වගකීමක් කිසිම වගකීමක් ගන්න බැරි තීරණ නැති විදිහට ඉපදෙන්නේ මේ සාම්ප්‍රදායිකවාදී අර්ථෝච්ච එකේ. නිකම් මම කොළඹ ඉන්න කාලේ මේ ක්ලිනිකල් මගේ චයිල්ඩ් ප්ලේස්මන්ට් දෙකක්ම කරේ කොළඹ. අනිත් ලංකාවේ මම නොගියමු තරන්නේ. ලංකාවේ දැනටත් මගේ රසාව වශයෙන් මම ගොඩක් ඇවිදිනවා. මේ සතියේ දැන් මේ ඊයේ ඉතින් මම වවුනියා. ඊදිසරි මේ දවස් මම ඉරණ මඩු දුන්නා. දැන් ඉරණ මඩු ඉරණ මඩු හිටියා කිව්වද? සඳුදා හිටි ආගහරවාද බලාද පස්සේ ඉරණ මඩු. ඊටසේ ඔයගොල්ලෝ හැමතැනම යනවා. ඒකින්ද රටේ ඉන්න කුරුල්ලෝගේ ශබ්ද වෙනමයි, කනබොන රටා වෙනමයි, මේ සූර්යයේ ඇවතුම් පැවතුම් සිරිත් පිරිත් වල වෙනස හොඳට අත්දකින්න. දැන් උඩින් යන්නෙත් නෑ, යන්නේ බිමින්මයි. දැන් ඒකින්ද තවත් හොඳයි. වැඩිපුර සිදුවී යන්නේ මේ ඉඳ ගොඩක් අය දකින්න හම්බ වෙනවා. ඉතින් මේ මම වැඩිපුරම මේ මන්දමානසික අය දැකලා තියෙන්නේ එක මේ මුස්ලිම් ෆැමිලිස් වල මම දැකලා තියෙන ටික වැඩිපුර. ඒත් මේ නුවර ඉන්න කාලේ මම එයත් දැකින් ලැබුවේ ඔය මුල්ගම් කොළය වෙතින් ඇතුලේ වගේ පැතිවල. ඊට අමතරව ඒකට ගොඩක් බලපාලා තිබුණේ මේ ඥාන සහායක ළඟ විවාහ සහ මේ ඒ වගේ ඒවා බලපාලා තිබුණා කියලා මට හිතුණා. මොකද මේ අර ඒ අය එළියේ නෙමෙයි ඇතුළෙම ගොඩක් වෙලාවට ඉන්නේ. එළියට එන්නේ නැහැ. නමුත් මේ වැඩිපුරම පොදුවේ ගත්තම මන්දමානසික ඔය මෙන්ටල් රිටාඩේට් වල උග්‍ර ලක්ෂණ තියෙන අය ඉපදිලා ඉන්නේ ඒ වගේ කෙනෙක් මේන්ටේන් කරන්න පුළුවන් පවුල. මේ මගේ අතෙන් මොන්නේ කියන්නේ. ඒ වගේ කෙනෙක් ඕන කාර් එකක කොහේ හරි ගිනිනවා නම් ගෙනියන්න පුළුවන්. ඒ වගේ කෙනෙකුට වෙනම කාමරයක තියන්න පහසුකම් තියෙනවා. ඒ වගේ කෙනෙක්ව බලා ගන්න තරන්න කවුරු හරි කෙනෙක් යොමු කරන්න පඩියක් ගනියක් දින තියා ගන්න පුළුවන්. ඒ දේවල් කරන්න පුළුවන් පවුලකට තමයි වැඩිපුරින් ඉපදෙලා තියෙන්නේ. සාන්දෘෂ්ටිකවාදී අර්ථයක් තියෙනවා ඒකට. ඒ කියන්නේ මේ දැන් අපි ওই ගම්වල හැරි මේ යනවා. ඒගොල්ලෝ ওই විදිහට කන්නේ පොන්නේ නැහැ. ඔය විදිහේ මේ පූර්ව ප්‍රසූතාවදී තියෙන මේ සාමාන්‍ය ඉතින් ඔය ගමේ ඉන්න කෙනෙක් එක ඔය විදිහ තමයි යන්නේ. බොහොම කලාතුරකින් තමයි අර උග්‍ර ගණයේ මේ මෙන්ටල් රිටාඩේට් ලක්ෂණ තියෙන අය දකින්නේ. ස්ලෝලර්නස්ලා වගේ අය ඉන්නවා. ඒක මම පිළිගන්නවා. නමුත් අර ෆීචර්ස් වලින් පවා මේ අඳුරන්න පුළුවන් අය ඉන්නේ ටිකක් ඒ වගේ කෙනෙක්ට දරා ගන්න උරුතු දෙන තැනක තමයි ඉපදෙන්නේ. එයාව පෝෂණය කරන්න රැක බලා ගන්න එයාව පවත්වාගෙන යන්න පහසුකම් දෙන්න පුළුවන් තරම් කිද්ද දෙන්න. ඇයි? ඒක නෑ. ඒ ඇත්තම අරුතක් දෙනවා ඒක. එකක් තමයි මේ අධි මනෝවිද්‍යාව සහ මේ සාන්දෘෂ්ටික මනෝවිද්‍යානිය අනුව ඒගොල්ලොන්ට කිසිම වගකීමක් ගන්න බෑ. වගකීම් කිසි දෙයක් තියෙන්නේ නෑ. මේ විශ්වයේ කොච්චර සැප සම්පත් මොනවද තිබුණත් ඒ ගෙදර මොන දේවල් තිබුණත් ඒ දේවල් තේරෙන්නේ නෑ. ඒ කියන්නේ මීට ඉස්සරින් භවවලදී තමන්ට තියෙන සියලුම පංචකාම සම්පත් තනියෙන් භුක්ති විඳලා තියෙනවා. වෙන කිසිම කෙනෙක් සඳහා මේ දේවල් දන් දෙන්නේ බලන්නේ බෙදාගන්නේ නැහැ. ඒ කියන්නේ අනිත් මිනිස්සුන්ට තියෙන දුක් කරදර ගැන හැඟීමක්වත් නැතුව ජීවත් වෙලා තියෙනවා. කිසි වගකීමක් නැති. හරි? මේ අර්ථය. ඒ කියන්නේ කිසි වගකීමක් සමාජයේ
අනිත් මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැටලු ඒගොල්ලොන්ට තියෙන අපහසුතා කණෙන් ඇහෙන්නෙත් නැහැ, ඇහෙන් පේන්නෙත් නැහැ, දැනෙන්නෙත් නැතුව තමන් හොඳට ඉඳලා. දැන් සියලු සැප සම්පත් තියෙන පවුලක ඉපදිලා ඒ කිසි දෙයක් දැනෙන්නේ නැතුව you have to learn ඒ experience එක ගන්න. ඒක ඒ එයාට ලැබිලා තියෙන ඩියුටි එක ඒ experience එක ගන්න හම්බෙලා තියෙනවා. අය ඒ තමන් අනිත් අය එන්නේ ගතගත් එක තමන්ම experience එකේ අරගන්න හම්බෙලා තියෙනවා. ඒක තමයි මනෝවිද්‍යාව සහ මේ සාත් මේ කාම විශ්වයන් මනෝවිද්‍යාව ප්‍රතිකාරන්නේ ඒ වගේ ප්‍රශ්න තමයි බලන්න බලන්න. ඒ කියන්නේ නිකන් එහෙම සිද්ධ වෙලා නෙමෙයි ඒක වැරදිලා. අර්ථයක් ඇතුළු තමයි ඒ ඒ ඒ ඉපදීම සිද්ධ වෙලා තියෙන්නේ. ඒක තමයි වගකීම් සහගත බව මත මානසික සෞඛ්‍ය ලක්ෂණ. දැන් වගකීම කියන එක අපිට දැන් එක එක තැන් වල රැකියා ගත්තම ගොඩාක් වගකීම් සහගත රැකියා තියෙනවා. සමහර රැකියා තියෙනවා උඩටත් වගේ කියන්න ඕන පහළටත් වගේ කියන්න ඕන. ඒගොල්ලෝ නිකන් ආප්පේ වගේ ඉන්නේ මැද්දි. ඒ උඩටත් කින්දර යටටත් කින්දර නිකන් මැද්දි. ඈ ඒගොල්ලොන්ට හීට් එක වැඩි. ඉතින් ඒගොල්ලන්ගේ මෙන්ටල් එන්ඩියුරන්ස් හොඳ නැත්නම් එක්කෝ දිය වැඩි ආ ප්‍රෙෂර් වලින් තමයි එළියට එන්නේ. ඒගොල්ලෝ උඩට පහළට එක වගේ කියන්න ඕන. ඔය මැද්දි ඉන්න අය මැනේජ්මන්ට් එකේ මිඩල් ලෙවල් මැනේජර්. පල්ලෙහාත් බලන්න පල්ලෙහා දේවල් වෙන උඩටවත් වගේ කියන්නේ. දැන් පල්ලෙහා වගේම දරාගෙන ඉන්න එක කිසි කරදරයක් නැහැ. ඉතින් Tamanට එන එක කරගෙන ඉන්න විතරයි තියෙන්නේ. ඒක නිසා මැනේජ් කෙනෙක් විදියට ඉන්න එක. එතනදී මගේ කීම සැහැණ දැනෙනවා. ඒක නිසා ලෝකේ ගොඩක් ලොකු වගකීම් දරන අය ලෙඩ වෙනවා. ලෙඩ නොවී ඉන්න අය පිළිපද අධීරය කරනවා කියන්නේ. විශේෂයෙන් බැංකු මැනේජර්ස්ලා, එතකොට A-level class වල වගකීම් දරන ටීචර්ස්ලා, එතකොට හමුදාවල ඉන්න උඩට පහළට දෙකටම යන මැඩ ඉන්න මේ ලීඩර්ස්ලා පහළ උඩ දෙකටම වගේ කියනවා. මේ වගේ මේ අය ලෙඩ නොවී ඉන්නේ කොහොමද? මේකයි මේකළු ලෙඩ වෙන්න ඕන. ලෙඩ වෙලා නැත්තේ මොකක් හින්දාද කියලා කරපු රිසර්ච් එකේ තියෙනවා. ඒ හොඳ වගකීමක් ගන්න අයට එකක් තමයි මේ වගකීමත් එක්ක ආකල්ප තියෙනවා. ආකල්ප ටික හොඳයි. ඒ කියන්නේ එකක් තමයි ඒගොල්ලෝ නිතරම මේ වගකීම් වලට විවෘතයි. මේ වගකීම් වලින් තෘප්තියක් ලබනවා. ඒක එකක්. ඒකින්ද ලැබෙන්නේ. දෙවෙනි එක වගකීමත් එක්ක ඒගොල්ලෝ ගාව තියෙනවා අර මේ ආකල්පයක් මේ තමන් ලෙඩ වෙන්නේ නැහැ, තමන්ට නැති වෙන්නේ නැහැ, තමන්ට බැරි වෙන්නේ නැහැ, මට පුළුවන්, මට හැකි කියන ආකල්ප. එතකොට ලෙඩ වෙන්නේ නැහැ. අනිත් එක ඒගොල්ලෝ ෆ්ලෙක්සිබල් නම්ේ සීලි. ඒගොල්ලෝ ඒ වගකීම් තිබුණට ඒ වගකීමත් එක්ක ඒගොල්ලෝ නම්ේ සීලි. ඒ කාරිතයට අමුතුම් දෙන්න බලන්න නැමෙන්න ඒ වෙනස් වෙන්න චේන්ජ් එකට ඕපන්. ඒ ලක්ෂණ තිබුණම මේ වගකීමක් දෙක් හොඳට ඉන්න පුළුවන්. ඇත්ත නේද? right. ඊළඟට හොඳ මානසික සෞඛ්‍යයක් තවෙන්නල කාරණේ. හොඳ මානසික සෞඛ්‍යයක් නැති වෙච්ච ගමම වෙන්නේ මොකද්ද? චින්තන ශක්තිය. නිින්ද යන්නේ නැහැ. එහෙනම් හොඳ මානසික සෞඛ්‍යයක් කියන්නේ හොඳ නිින්ද යනවා කියන එක يعني. හොඳ මානසික සත්‍ය. ඒක නිින්ද කියන එක මිනිහෙකුට තියෙන විශාල සම්පතක්. නිින්ද කියන එක. එතකොට වැඩිපුරම නිින්ද යනවා. වැටෙන තර නිින්ද යනවා. ඔය එහෙම නිින්ද යනවා. මේක ලෙඩක්. සාමාන්‍යයෙන් මේ නිින්ද කියන එක නිදා ගන්න ගියපුවාම හොඳ නිින්දකට යනවා. ඒකයි මේ කියන අදහස. මොකද මේ ડિප්‍රෙෂන් වල එකක් යනවා නිින්ද යන්නේ නැහැ. ඒක එක්ස්ට්‍රීම්. අනිත් පැත්තෙන් ඕවර් ස්ලීපින්. එතකොට මම ඒක මම කිව්ව කාරණේ මම විසින් නිච් කරදෙනවා. ඒ හින්දා තමයි මම කිව්වේ. ඒතර නිින්ද. තව මොකද්ද? හොඳ මානසික සෞඛ්‍යයක් තියෙන කෙනෙක් තව මොනවද කියන්නේ?
තර්කානුකූලව හිතනවා. දැන් තර්කානුකූලව හිතන්න බැරි අයටත් හොඳ මානසික සෞඛ්‍යයක් තියෙනවා. රෂනලි තින්කින් තියෙනවා නම් හරි ලේසි. දැන් සමහර කෙනෙකුට දැන් පොඩි ළමයෙකුට තර්කානුකූලව හිතන්න බෑ. අපි වගේ. හැබැයි උන්න හොඳ මානසික සෞඛ්‍යයෙන් ඉන්නවා. ක්‍රියාශීලී, හොඳ නිින්ද යනවා. හොඳට මේ ඒ වගේ මේ තියෙන එක මානසික සෞඛ්‍යයෙන්. ඊළඟ එක තමයි අනිත් අයට හානි කරන්නේ. හොඳ මානසික සෞඛ්‍යය තියෙන කෙනෙක් පර්සනල් කම්ෆෝට් කියන කෙනා අනිත් අයට රිදවන්නේ නැහැ. වචනකින්වත් හැරස් කරන්නේ නැහැ. මානසික කායික හිංසන පීඩන කරලා කරන්නේ නැහැ. විවාහයේත් එහෙමයි. දරුවන්ට ගහන්නේ ගහ බද දිදී වයිෆ්ලා මේගොල්ලෝ රණ්ඩු වෙවි එහෙම කරන්නේ නැහැ. හොඳ මානසික සෞඛ්‍යය තියෙන එහෙම කරන්න පුළුවන් නම් කෙනෙකුට ඒ කරන්න වෙන්නේ මානසික සෞඛ්‍ය ප්‍රශ්නයක් ඉදමයි. නැත්නම් එහෙම කරන්න බෑ කෙනෙකුට. හිතන්න බෑ. අය ඊළඟට ඔය රැගින් කියන එක නිකන් ඔය නිකන් අර සෝෂලයිස් කරන්න රැගින් නෙවෙයි මම මේ කියන්නේ. සමහරු ඉන්නනේ ඒකට මේ ඉපදිලා. ඒකම ඒක නියම් මේ ඒකෙන් විශාල මේ self satisfaction එකක් හම්බෙනවා. දැන් හොඳම ලක්ෂණය කියන්නේ එහෙම මේ ඒකට හොඳ උදාහරණයක් කියනවා. හොඳට රැග් කරනයි හොඳට රැග්ගෙන කනයි අය යාළු වෙනවනේ. මේගොල්ලෝ නිකන් ජාඩියට මූඩියේ වගේ අම්බුඩට මේ වගේ ගැලපෙනවා. ඒකයි ඒ ටෙක්නික්. ඒ කියන්නේ පර්සනලිටි දෙකක් ගේ. මොකද පර්සනලිටි දෙක? දැන් බං ඈ අර පීඩක පර්සනලිටියයි සපීඩක පර්සනලිටි. ඉදෙන්නානි ආයෙත් කේන්දරේ බලුවා සුවර් එකට සෙට් කරනවා. මොකද පර්සනලිටි දෙක හරිය. ඒ කියන්නේ තමන් තව කෙනෙකුට රිද්දීමෙන් සතුටක් ලබනවා. අනිත් එක නම් තමන්ට රිදෙන තරමට සතුටුයි. ඒ අපි වගේ හොඳට කතා බහ කරලා යාළු වෙන්නේවත් නැහැ. එහෙම ඉන්නේ නැහැ. අර වගේ කෙනෙකුට තමයි. ඒ කියන්නේ දුක හොයාගෙන යනවා. පළවෙනි මඟුල අසාර්ථක වුණා දෙවෙනි කසාති බඳින්නේ දුක් දෙන කෙනෙක් එක තමයි. මම කියන්නේ ඇත්ත. ඒකේ යනවා එහෙම හොයාගෙන. එක කේස් ස්ටඩි එකක් කියනවා මේ නිතරම විවාහ වෙන්නම ඩිවෝස් වෙනවා ඒක වතාරනවා ආයිත් ඒ වගේම කෙනෙක් හොයාගන්න. හේතුව ඒකෙන් මේ ඒක ඒගොල්ලන් ලිංගිකත්වයේ තුලත් මේ රන් සරුව ලෝනා නැත්නම් ඒකේ මේ නැවුම් බව නැහැ. තෘප්තිය ලැබෙන්නේ නැහැ. ඒක හින්දා මේ ඒකෙන් හැම සිදුවීමකටම අර්ථයක් තියෙනවා. නිකන් වැරදිලා හැමෝම වෙනව නෙවෙයි මේ පරණ ගණු දෙනවා. මේ අවනම කෙනෙක් එහෙම කතාත් බඳින්න බෑ. ඊළඟට මොකද මම කිව්වේ මේ mental health එකේ එනකොට අන්තිම පොයින්ට් එක ඔකට අදාළව කිව්වේ. අනිත් පැයට රිදවණ එක මේ හොඳ මානසික සෞඛ්‍යයක් නෙමෙයි. හොඳ මානසික සෞඛ්‍යයක් දෙන කෙනෙක් හොඳ ප්‍රසන්න කරනවා. ඊළඟට ස්මාර්ට් මේ සැලෙන්දා නැති කෙනෙක් වැඩ කරන විදිහ හොඳයි. හොඳ මානසික සෞඛ්‍යයක් තියෙන කෙනෙක් තමයි. ඔව් වගකීම් සහගතයි කියලා කියන්නේ දැන් අපි තුන දැන් හොඳ මානසික සෞඛ්‍යයක් තියෙන ඔරලෝසු අතර මිනිහෙක්ගේ පාරායනේ ගහක් යට ඉන්නවා කියන්නේ. එයාට එනේන ඔරලෝසු ඔක්කොම මාර අරගෙන හැට එන්න අනිත් දැන්නේ කියලා කියන මිනිස්සු වල බැන බැන යනවා. මේකත් හතර නැහැ. එනේ මිනිහ බැන බැන යනවා. මේ මිනිහ පිරිනවා. වගකීමක් නැහැ. ඒ තමන් ගන්න වගකීම තමන්ගේ කැපැසිටියට කරගන්න පුළුවන්ද නැද්ද කියලා බලනවා. ඒකින්ද මේ යමක් බාර ගන්නව නම් ඒක කරගන්න පුළුවන් වෙනවා. ඒතොර ඒකට දෙන දිනමාපවණු හරියට හිතනවා. මිනිස්සු රස්තිය අදු කරන්නේ නැති වෙයි. එතකොට එයා මේ ඒක කියනවා. මට හෙට නම් දෙන්න බෑ මහත්තයෝ. ඔයාගේ වැඩේ මම හරියට හදලා දෙන්නම්. ඔයාලා තව දවස් 3කින් එන්න කියලා කියනවා. ඒ ඊළඟසේ ඒ කියන්නේ එයාගේ වැඩයි ඒ වගේ හොඳ අවබෝධයකින් බාර ගන්න කියන එක. ඒක නම් අවුල් කියලා නැහැ. හැම සපත්තු මහාන කෙනාගේ ඉඳලම ඕක දිනන. පාරයි. ඒ ඔය ලක්ෂණේ හොඳට මේන්ටේන් කරන්න පුළුවන්. ඒකෙන් දියුණුත් වෙනවා. අනිත් මිනිසුන්ට කරදරේකුත් නැහැ. ඒක. දැන් ප්‍රොසස් වලත් ගත්තොත් වගකීම ගන්න බැරිය කරලා. ඇත්තනේ. ඔච්චර යනවත් දාලා. එන් දාලා යන්නේ ඉන්නවා.
සමහර අය ඇපොයින්ට්මන්ට් කරනවා, සමහර ඇපොයින්ට්මන්ට් වලට මට මතකයි එකපාර කමාන්ඩ් ඩිස්කෝඩ් වලට ඇපොයින්ට්මන්ට් කරා. මේ සයිකොලොජි ටෙස්ට් එකේදී අපි කිව්වා මෙයා දාන්න එපා කියලා. දැම්ම පැරලා ගියා. දාලා ගියා. ඒ කියන්නේ මේ රෙස්පොන්සිබිලිටීස් ගන්න එක, රිස්ක් එක ගන්න එක බලන්න ඕනේ. ඒ වගේ කරලා ස්ටේකින් අවධානම ගන්න එක වගකීමක් ගන්න එකට වැඩි වෙනස්. ඒතර අවධානමක් ගන්නවා කියලා කියන්නේ තමන් මැරුණත් මේ මේ රිස්ක් එක ගන්න ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා හැමෝටම බෑ. දැන් ගොඩාක් අය අවධානමක් ගන්න නැති අය මේ ගොඩාක් මානසික රෝග ඇති වෙනවා. මේ ඒ කියන්නේ සරලව කිව්වොත් මේ කඩේකින් මේ පොදු පොදු එකකින් තේකක් බොන්න බැරි අය හදිසි වැරදිලාවක්. ඒක ගැන ලොකු වරි, ඒ කියන්නේ හරි අමාරුයි. ඒ කියන්නේ රිස්ක් එකක්, රිස්ක් එක ගැන ගොඩක් හිතනවා ඉතින්. ඒ වගේ කෙනෙක් කවදාවත් මේ ප්‍රෙසිඩන්ට් ගේ ආරක්ෂාවට හරි මහා අමුදාපති ගේ ආරක්ෂාවට හරි දාන්න බෑ. එහෙනම් තා ඒකට කියන රිස්ක් ටේකින් කියේ අවධානම ගන්න. දැන් අපි තුමු දැන් උඩක ඉඳලා පණින පැරා කෝස් එක කරන කෙනෙක් තෝරන්න වෙනකොට මේ රිස්ක් එක ගන්න පර්සනලිටි එකක් වෙනවා. නැත්තම් උඩේ ඉඳලා ආඩි 20,000 කින් ඉඳලා පන්නනවනේ පණින්න ඕනේ. ඒතර පණින් ඒක පණින්න පණින් එක හිතන්න මේ පළවෙනි එක. අනේ හිතන්න. ඉතින් ඒක ඒතර හිතන් දැන් ඕගොල්ලෝ හිතන්න බලන්න දැන් Tamanට උඩක ඉඳලා පණින එක හිතන්න ඇත්තටම දැන් මම මේකට සිලෙක්ට් කරා මම පණිනවද කියලා හිතන්න. ඒකේ ග්‍රැවිටි එක තේරෙන්නේ. ඒ වුණාට කාන්තාව ඉන්නවා මේ පැරා ජම්පින් දා. ඒක බබාලේ ඉන්න අම්මලේ. ඒ තමයි රිස්ක් එක ගන්න පර්සනලිටි හැට. දෙත් ඉන්ස්ටින් වැඩි එක රිස්ක් එක ගන්නවා ඇත්තටම. නමුත් දැන් වගකීමෙන් යුතුව රිස්ක් එක ගන්න එපේ. නිකන් ඔය පණින්නම් වලකන්න මැරණානේ සුයිසයිඩ් වෙනවනේ. ඒක ඒ වගකීමෙන් පණින්න ඕනේ. ඒ කියන්නේ ඒ තියෙන ත්‍රිල් එකට පණින්න ඕනේ. ඒකෙන් මම කවුන්ට් කරන්නවා තියෙන දැන් උඩින් පළවෙනි ඉන්න පණිද්දි එතනින් පළවෙනි එකකින් තල්ලු කරලා වගේ තමයි දාන්නේ. ඒ නමුත් ඊට කලින් ට්‍රේන් කරනවනේ. හයිට් එක ට්‍රේන් කරනවා, බීම ට්‍රේන් කරනවා, ඊට පස්සේ ඉද ට්‍රේන් කරනවා, එහෙම කරලා ඒවත් එක්ස්පෝස් කරනවා. ඊට පස්සේ බය කියන එක ඩිසෙන්සයිස් කරනවා සයිකොලොජිලි. කොහොමද එන ෆීලිංගස් මේවා ගැන. ඊට පස්සේ පණිනවා කියන එක නෙමෙයි, පණින එකේදී එන ෆීලින් එක කම්ෆර්ටබල් විදිහට දෙනවා. පණින එකේදී යන ෆීලින් එක. ඒ පණින එකේදී යන ෆීලින් එක මේ එන්න කලින් හොඳ සිහියක ඉන්න ඕන. පණිනකොටම අනුකම්පස් වුණොත් මොකවත් නැහැ. මේවා ඉබ්බ කටහැරියා වගේ ඉබ්බට. ඒතර සිහියෙන් ඉඳ මේ 1000 2000 3000 වම් කියලා කවුන්ටින් එකක 10000 එනකොට තියනවා එක ස්විච් එක ඔන් කරන්න. ඒතර යා පණිනවයි ඊට පස්සේ ඒ මයින්ඩ් එක තියෙන්නේ 1000 ඒ ස්පීඩ් එකකින් කියනවා. ඒක කියේ කියන්නේ 10000 කියනකොට අඩි මම හිතන්නේ ඔව් අඩි 700,000 විතර ඉර දෙඩි පල්හැට ඇවිල්ලා අඩි ගානක් තියෙන ස්පීඩ් එක. ඒකෙන් තමයි ඕන් කරන්නේ. ඒක ඔන්නු නැති වුණොත් ඒතර මැනුවලි ඕන් කරගන්න ඕන. මැනුවලි තමන්ගේ ඒවා ඕන් කරගන්න. ඒතර මැනුවලි ඕන් කරගන්න තමන්ට සිහිය තියෙනවා. සමහරවල් උඩින් එනකොට ඔළුව යටට එන්නේ, කකුල් ලිහෙන් එක එක පැති වලට කැරකි කැරකි එන්නේ. ඒතකොට ඒකෙදි සිහිය තියෙනවා. ඒ සිහිය තමයි සිහියෙන් පස්සේ ඊට පස්සේ දැනන්නේ බිමට බහින්න ඉඳෙන්නේ නැති ෆීලින් එකක්. ඒ ෆීලින් එකට තියෙන කැමැත්තර තමයි ආය පලයි. ඔව් ස්කයිඩයිවර්ස් එහෙම ඒගොල්ලෝ එක එක රටා එක එකම හදලා මේ උඩදී කට්ටිය එකතු වෙනවා. දැන් මේ පණනකට දෙන්න පණන ගාව සමහරට කියනවා මම ඔයාලඟට එනවා කියලා. ඉතින් උඩ හසේ සමහරට මේ ඒ දෙන්න හම්බ වෙනවා. ඒ වගේ ඒකේ වින්දනයක් ලබනවා. ඒ වින්දනයත් එක්ක මේ තමයි ඒ බය අහගෙන තියෙන්නේ.
තමන් පුළුවන් ඒක මැනේජ් කරන විදිහ එක එක කෙනාගේ විදිහ ගොඩාක් මේක කරන්න ඒ ට්‍රේන් කරන කෙනාගේ තියෙන රිලේෂන්ෂිප් එක තමයි බලපාන. අපි දුමු කෙනෙක් උඩ ඉඳලා පන්නන්නේ මම නම් ඉන්ස්ට්‍රක්ටර් මං ගැන මම තමයි යන්නේ ජීවිතේ වග අරන් තියෙන. ඒකනම් මං ගැන තියෙන විශ්වාසය මත තමයි සියල්ල වෙන්නේ. ඉතින් එහෙම කෙනෙකුට ට්‍රේන් කරපුවාම හොඳ දක්ෂ ට්‍රේන කෙනෙක් වුණාම ඉතින් හරි සමාජ බාධකෙම ගොඩ එනවා. අපි දැන් ලේඩිස්ලා ටීම් එකක් ට්‍රේන් කරනවා මේ උඩින් පන්නන්න කියලා. ඉතින් ඒක ට්‍රේන් කරන කෙනාට විශාල මේ ඒ සර් පයින්ඩ් කිව්ව පණිනවා. එච්චර බිලීව් කරනවා. හරි එතකොට සමාජයට ඒක තේරෙන්නේ නැහැ. සමාජය සමාජයට කියනවා ඒ ඉස්ට්‍රක්ටර්ගේ කොක්කනේ කියන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි ඇතුලේ තියෙන ඒ වෙන කෙනෙකුට වෙන කෙනෙක් මම ඒකපාරක් කරුවා මේ ඉතින් පරිඳ කිව්වොත් තම කවුරුත් එකද මේ නිදාසුස්සේ සමරනකොට මේක ප්‍රමාණ කරනවා කවුද කැමති කියලා. ආවල් සර් හිටියොත් විතරයි මම මේ අනිදි කියලා. ඒ කියන්නේ එයාට සම්පූර්ණ කන්ෆිඩන්ස් තියෙනවා. එයා කමාන්ඩ් කරොත් වරදින්නේ නැහැ. කමාන්ඩ් දෙන්නේ අනදෙනේක. අනදෙනවා කියන්නේ නිකන් කට තිබුණට කරන්න බෑ. ඒක ලොකු වැඩක්. ඒ කියන්නේ සම්පූර්ණ එයාගේ ලයිෆ් එකෙන් තියෙන විශ්වාසය. ඒක ඒවා ගන්න හොඳ රෙස්පොන්සිබිලිටි ලිස්ට් එකකින් මෙන්ටල් හෙල්ත් එක ප්ලස් වෙනවා. නැත්නම් බෑ. පයිලට්ල හැම මේ අපි වගේනේ ඒගොල්ලෝ කල්චර් එක වෙනස්. ඒගොල්ලෝ උදේ නැගිටිනකොටම කුණු කැල පිටින් කටව දන්නත් කලින් ජනේලෙන් අහස දිහා බලන්න. මොකද බෙද ඒක. ඉතින් යන්නේ මේ යපි අහස දිහා බැලුවා දී බෙරද. ඊ විදියට බලන්න නැතුව ඇති මොකක් හරි කුණු. ඉලකටක් තියෙනවා කිව්ව මොකක් හරි එකක් තියෙනවානේ. ඒගොල්ලෝ එහෙම ඒගොල්ලෝ මම හොඳට බලලා දිනනවා. හැම තිස්සෙම කන්සල් මේ බෙද ඒක. නැගිටින්නම මේ බලන්න ඊළඟ තව එකක් තමයි උඩින් යනකොට එන ෆීලින් එක ඔය කැලෑ උඩින් උමුරු උඩින් එහෙම යනකොට එනවා මේ අමුතු සුවඳක් සෙන්ස් එකක්. ඒක ඒගොල්ලන්ට මේ ඕන දැනෙන්න ඕන. ඒ සයිකොලොජිෙන්ද පයිලට්ලත් එක්ක ගොඩක් ක්ලෝස් ඉන්න. ඉතින් ඒක හරි මේ ඒගොල්ලන්ට ඒක නැතුව මාස දෙකක් එහෙම ඉන්නකොට හරි අමාරුයි. ඒ ෆ්ලයි කරනකොට එන විශේෂ චොපර් පයිලට්ලට එහෙම ඕනයි. ඒ ටැං වලින් එන සුවඳවල වෙනස්. මහා කැලාවක් උඩින් යනකොට එන මේ එක එහෙම වෙනස්. ඉතින් ඒ වගේ ඒ මොටිවේෂන් සෙල්ෆෝ ඒක ෆැක්ටර්ස් තියෙනවා. එක එක නම් ඉරිසෙයි. right ඔන්නෝ ටික මතක තියාගන්න. සාමාන්‍යයෙන් හොඳ මානසික සෞඛ්‍යයක් තියෙනවා කිව්වම නිකන් අපට අයිඩියා එකක් තියෙනවනේ මේ හොඳ මානසික සෞඛ්‍යයක් කියන්නේ මොකද්ද කියලා. මොකද ඉගෙන ගන්නෙම ලෙඩ රෝග අරමයේ ඔක්කොම. හොඳ එක මොකද්ද කියලා දැනගත්තම හරි පහසුයි. මේ කෙනෙකුට ගයිඩ් කරනකොට තමයි කරුණු දෙයක් කියලා මතක් කරගන්න කියන්නේ. ඊළඟ එක මෙන්න මේ කාරණේ. Identity and relation to others. මේකෙදි කියන්නේ තුන. මේකේ අදහස තමයි අන්‍යයන් සමග අන්තර් සම්බන්ධතාවට යොමු වීමෙන් අන්‍යයන් සමග අන්තර් සම්බන්ධතාවට යොමු වීමෙන් අන්‍යයන් සමග අන්තර් සම්බන්ධතාවලට යොමු වීමෙන් මිනිසා තමන් පිළිබඳව පක්ෂේරුව කෙරෙනවා. මිනිසා තමන් පිළිබඳව පක්ෂේරුව කෙරෙනවා. පක්ෂේරුව කියන්නේ ඔව් අනිත් අයත් එක්ක කම්පයා වෙලා ඔටෝ තමන් කොතනද ඉන්නේ තමන් මොන මට්ටමේද ඉන්නේ කියලා මේ ඇගෙීමකට ලක් වෙනවා. අන්තර් සම්බන්ධතාවට යොමු වෙන තමයි ඒක. දැන් තමන් තනියෙන් පැත්තකට ඔය උදේ කරන්නේ මේ තක්සේරුවක් වෙනවද? මේ අන්තර් සම්බන්ධතාව දැන් ඕගොල්ලෝ කොතන හරි තැනක මේ එකට වැඩ කරනකොට තමයි මේ අපිට මම කොතනද ඉන්නේ යා කොතනද ඉන්නේ කියලා මේ එන්නේ. එහෙම නැතුව මොකකටවත් යන්නේ නැතුව කොහෙවත් කරලා හිටියොත් කොතනද ඉන්නේ කියලාවත් self awareness එකක් ඉන්නේ නැහැ තමන් ගැන. ඉන්නේ නැහැ. හොඳ මේකක්. picture එකක් ඉන්නේ නැහැ. right ඊළඟ එක the search for meaning. ජීවිතයේ අරුත
අවසාන නොවන්න බලන්න ජීවිතයේ අර්ථය කියන එක මේ ඉවර කරන්න බෑ. ජීවිතයේ අර්ථ, ජීවිතයේ තේරුම, ඇයි ජීවත් වෙන්නේ, මේ ජීවිතය කියන්නේ මොකද්ද, මේ ගැන අර්ථ අවසාර නොවන්නේ කියලා. ජීවිතයේ පිළිබඳ බලාපොරොත්තු රහිත වීම නිසා, ජීවිතයේ පිළිබඳ බලාපොරොත්තු නැතිවීම නිසා සාන්දෘෂ්ටික රික්තකයක්, existential vacuum. මෙන්න මේ වචන දාන්න. එතෙන්ටයි වචන දාගන්න. සාන්දෘෂ්ටික රික්තකයක්, existential vacuum. ඒවත් හිස් බවක් දෙන්නේ vacuum. සාන්දෘෂ්ටික බලාපොරොත්තු හැදෙන සාන්දෘෂ්ටික රික්තකයක් ඒවත් හිස් බවක් දෙනවා. මේ හිස් බව හා බලාපොරොත්තු කඩවීම, මේ හිස් බව හා බලාපොරොත්තු කඩවීම නිසා කෙනෙකුට ඇති වෙනවා සාන්දෘෂ්ටික වරදකාරී බව. මේ හිස් බව සහ බලාපොරොත්තු කඩවීමෙන් හින්දා තමයි කෙනෙකුට ඇති වෙන්නේ මොකද්ද, සාන්දෘෂ්ටික වරදකාරී බව. අර වචන දාගන්න, existential guilty, සාන්දෘෂ්ටික වරදකාරී බව. ඒ කියන්නේ මේ මේ ජීවිතය පිළිබඳ අර්ථයෙන් ගත්තම තමන් හරි වැරදක් කරපු කෙනෙක්. තමන් නිදන් පසු දැවෙනවා. ඒ බලාපොරොත්තු කඩවීම, මේ වගේ දේවල් වෙලා තියෙන්නේ මගේ වරදකින්, මගේ දෝෂයකින් කියලා තමන් පශ්චාත්තාප වෙනවා, පසු දැවෙනවා. ඒක ඇති වෙයි. එවැනි සේවාලාභින්ගේ ජීවිතේ, ඒ වගේ සේවාලාභින් ඔබලාට එනකොට ඒගොල්ලෝගේ ජීවිතේ අරුත ආපහු ඇති කරන්න ඕන. ජීවිතේට අර්ථයක් සපයන්න ඕන. ඒක ඔබලාට එන සේවාලාභින්ගේ ජීවිතේට අර්ථයක් ලබා දීමට ඔබ ක්‍රියා කළ යුතුයි. එතනදී ලොගෝ තෙරපි භාවිතා කරනවා. හෙල්ලෝ ජියෝ ලෝගෝ තෙරපි අවශ්‍ය කරනවා. එතන ලෝගෝ තෙරපි අවශ්‍ය කරන්නේ මොකටද? මේ එක්සිස්ටෙන්ෂල් වැකියුම් එක වහන්නයි, ආධ්‍යාත්මික වරදකාරී බලේ මුදවන්නයි, ජීවිතේට අර්ථයක් දෙන්න ඕන. දැන් මගේ ළඟට මේ ඊයේ මේ පෙරේදා රෑ 8:00 වෙනකන් වගේ ක්ලිනික් එකට කපල් එකක්. එක්කෙනෙක් එයා ඉංග්‍රීසි මීඩියම් ගුරුවරේ, අනිත් එක්කෙනා සමුදි නියාමකවරේ, නියාමකවරියා. ඒ දෙන්න අපොයින්ට්මන්ට් එක ඕවර් ද ෆෝන් ගත්තේ මගේ ටෙලිෆෝන් එකෙන්. මට වෙලාවක් තිබුණේ නැහැ, මේ අද ඉරිදා මම සාමාන්‍ය ක්ලිනික් කරන දවස, මේ මෙහෙ ලෙක්චර් සැරින්ද ක්ලිනික් කොහොමද නතර කරන්නේ, නතර කරන වෙන වෙන දින දිවි දින. දැන් ඉරිදා දෙන්න මම ඒක බලන්න තුන්දෙනෙක් බලනවා අනිවාර්යයෙන්. තුන්දෙනායි බලන්නේ, ඉරටි බලන්නේ. දුර ඉඳලා කතා කරොත් කේස් එක පොඩ්ඩක් අහලා අපොයින්ට්මන්ට් එක දෙන්නේ. ඒජන්ට් මන් දෙනවා. ඉතින් බරපතලම නැත්නම් නුවර වගේ කෙනෙක් ගත්තොත් මේ පැත්තේ යවන්න ඉන්න කෙනෙක් ළඟට යවනවා. මගේ ළඟට ගින්න ගන්න මම බලන්නේ. මම රෙකමන්ඩ් කරනවා ආවල් කෙනා ළඟට යන්න, ආවල් කෙනා ළඟට. මාව මම් වෙන්න ඕන කියලා කිව්වොත් සමහරට අනුරාධපුර ඇවිල්ලා කොහේ හරි නතර වෙලා එහෙම ඉඳලා එහෙම යන අය ඉන්නවා. දැන් මේ අය ආවේ ඇවිල්ලා මම කතා කරපුවම දරුවෝ නෑ. මොනවා හරි ප්‍රශ්න. දැන් සයිකොලොජි කෙනෙකුට මේ කවුන්සලර් කෙනෙකුට විසඳුම හැකිද? දැන් ඔබ කවුන්සල් කෙනෙක් කියන්නේ කියන කපල් එක ඒකට ළමයි නෑ. නෑ මම බලාපොරොත්තු නැති එකක් එනවා. ඉතින් මොකද කරන්නේ? මොකද කරන්නේ මේක? මේ අතර මහන්න ඕන. සෙක්ෂුවල් පැත්ත ගැන අපිට අහන්නම වෙනවා. අහන්න නැතුව එතන කොහොමවත් ගමනක් නෑ. මොකද මේ ලිංගික සම්බන්ධතාව ගැන සාකච්ඡා කරන්න වෙනවා. හරි. ඉතින් මොනවද කතා කරන්න ඕන? මට නිකන් කියන්නේ පළවෙනියට ඒගොල්ලෝත් එක්ක දැන් මගේ ගාවට එන්න කලින් කොහෙද ගිහිල්ලා තියෙන්නේ? කොයි පළවෙනියට විවාහ වුණේ කොයි කාලෙද? දරු අපේක්ෂාවෙන් කොච්චර කාලයක් බලාපොරොත්තු සාගතව හිටියද? ඒ කියන්නේ ලිංගික සම්බන්ධතා පවත්වුවත් බබල් හම් වෙනතු කොච්චර කාලයක් හිටියද කියලා හරියට ක්ලියර් කරගන්න. ඒතොර දිනා අවුරුදු 3ට වැඩිය කසාත බඳලා අවුරුදු 3ට වැඩිය ලිංගික සම්බන්ධතා පවත්වලා දරුවෙක් අපේක්ෂාවෙන් ඉඳලා බබෙක් ලැබෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම සයිකොලොජිකලි හෝ ට්‍රීට්මන්ට් එකක් ගන්න ඕනේ.
පළවෙනි මේ නිර්ණායකය. දැන් බැලලා මේ මාසෙකින් දෙකකින් අවුරුද්දකින් බබෙන්නේ නැහැ කියන එක ප්‍රශ්නයක් විදිහට කරකනවා. නෑ ඕගොල්ලෝ බැඳ විතරයි තාම අවුරුදු 3ක්වත් සාමාන්‍ය බැරි කරලා කපල් එකක් මේ බබාලා නැති විදියෝ තමයි අපි ඒක ප්‍රශ්නයක් විදිහට උදව්වක් ගන්න බෑ. හැබැයි ඒජ් එක වැඩි නම් කාගෙද? ඈ මහත්තයාගේ. නෝනාගේ වයස වැඩි නම් එහෙනම් අවුරුදු 3ක් බලන් ඉන්න එක සමහරට වැඩි අප්සෙට් යන්න පුළුවන්. ඒ වගේ වෙලාවක වයස මත බලන්න ඕන. එතන එහෙනම් ඒජ් එක ඇතුළ මොන වගේ අවබෝධයක් තියෙනවද වයස? ආයෙත් අද අපි දෙන 34 නම් 35 36 37. එතකොට බෑ. එක්ස්පයර්. කල්ලි කිස්සන. එහෙනම් බලන්න වෙනවා මේ එතනදි තමයි අපි එතනදි සැලකිලිමත් කරන්නේ. ඒ කියන්නේ ලේඩිගේ වයස අනිවාර්යෙන් බලන්න ඕන. අවුරුදු 35ට කලින් නම් බබෙක් හදන එක තමයි හොඳ. ඒක තමයි 35ට කලින් බබෙක් හම්බෙන්නේ තමයි හොඳම සෞඛ්‍ය සම්පන්න කියලා සැලකන්නේ. ඒ 35න් පස්සේ මොකද වෙන්න පුළුවන්? කොමන ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. සාපල්‍යත හැකියාව අඩු වෙනවා. දරු පිළිස්ඳ ගැනීම මේ ශක්තිය අඩු වෙනවා. අය තමනද මම මේක දැනනම මේ විතර බලාපොරොත්තු වෙනවා. මොනවද වෙන්න පුළුවන්? ස්පයින් පස්සේ ඇයි හොඳ නැත්තේ? ආර්තමාරණේ කියන්නේ මොකක්ද? මෙනපොස්. ඒ කියන්නේ ඔසප්‍රියාවලිය නතර වෙන. තමයි. මේක සාමාන්‍ය අවුරුදු ලංකාවේ කීයේ මගේ නතර වෙන්නේ ලංකාවේ? 45 වගේ. 45 54 අපේ රටේ. තව ශාරීරික වලේ නේද ලෙඩ රෝගෙන්න පුළුවන්. ඒ කියන්නේ දියවැඩිය ප්‍රෙෂර් වගේ එතන ඒවට බෙහෙත් ගන්න ගියම ප්‍රෙග්නන්සි එක අපට අර ටැම්පත් කරන එකක්වත් කරගන්න අමාරු වෙනවා. එතකොට මේ දියවැඩියව කන්ට්‍රෝල් කරන්න ඕන. වියදමක් කරලා ටැම්පත් කරත් ආපහු මේ ඒක ඉක්කෝ ඇබෝට් වෙනව නැත්නම් හරියට ඉදින්නේ නැහැ. කන්සියුම් වෙන්නේ නැහැ. ඊළඟ මන්ද මානසික ළමයි බිහි වෙනවා 1000කට එකක්. අම්මලා 1000 අවුරුදු 35ට වයස වැඩි මවුන් 1000කට එකක් දෙකක් විතර mental retarded අය බිහි වෙනවා. ඒක පේනවා. ඉතින් ඒකින්ද 1000කට එක්කෙනෙකුට දෙන්නෙකුට ඒ හැකියාවත් වෙන 35න් පස්සේ. දරුවන් සහ දෙමව්පියන් අතර වයස් පරතරය වැඩි. මේ ඉබේරද මම ගත්තා. ටීවී එකේ පෙන්වන අවුරුදු 95යි තාත්ත කෙනෙක් කියලා. ලෝකේ වයස්ගත්ම තාත්තා. ඈ? ওই කලින් උත් එයාම තමයි වර්තාව දෙන්නේ දෙවියන් වතාවට වර්තාව කරන්න. right. මේ ඒකින්ද වයසේ මේ ඒක බලන්න අපි දුමු දැන් කිසිම නේද අපි දැන් කෙනෙක් ඇවිල්ලා ඉන්නවා ඒකේ එයාගෙන් එයාට දියවැඩියාවක් නැහැ ප්‍රෙෂරුත් නැහැ ඒ මොකුත් නැහැ අවුරුදු 32ක් 33ක් විතර දැන් එයාට කිව්වොත් 35න් පස්සේ මන්ද බුද්ධි කියලා මේක ඉපදෙන්න තියෙන හැකියාවක් තියෙන හැම කියලා කිව්වොත් මොකද වෙන්නේ ඒකින්ද දන්න ඔක්කොම මේ එකපාරටම බහලන්නේ මොකද අපිට තේරෙනවා එයා හොඳ මේ හොඳ කෞක සම්පන්න තත්වයකට ඉන්න ඔක්කොම තියෙනවා මෙන්සස්ත්‍රියාවලියත් අවුරුදු 45 විතර කාලා තියෙනව නම් දෙයනේ කියලා අර 1000න් ස්විප් එක දෙනවා වගේ ගානට එයාට මැදේ කියලා හිතන්න නැතුව මේ එයාගේ මේ ලිංගික ක්‍රියාහරි වෙන තියෙන ඒ ප්‍රශ්න ගැන බලන්න කරන්න ඕන. ඒකින්ද අපි දන්න සියල්ලම එයාට කියන්න නෙමෙයි ඒක අපි කියලා දෙන්නේ. එහෙනම් ඒ කියන්නේ නැත්තම් එයා ඊට පස්සේ අලුත් ස්ට්‍රෙස් එකක් හදාගෙන යනවා දැන් මෙතනින් පස්සේ මේ ආය බබෙක් හදන එක අවදානන්නේ මට මොන හරි ඒක කල්පනා කරගෙන ඉඳලා වෙන වැඩක් නෑ. නමුත් ඉතින් සමහර වෙලාවට මොන හරි අවශ්‍යතාවයක් වුණොත් අපි දැනගෙන ඉන්න එක හොඳයි. right ඊළඟට මොනවද එයාගේ වෙන අහන්න මොන අප්‍රෝච් එකද මේකට භාවිත කරන්නේ? දැන් නිකන් චැටර් බොක්ස් එකක් දාන්න බෑනේ කවුන්සලර් කෙනෙක් ළඟට ආපුවා.
ආත්ම මොද ඔයගොල්ලෝ කියලා කතා කරාට මේ විද්‍යාත්මක බෑග්ග්‍රවුන්ඩ් එක ඔළුවේ තියාගෙන මේ ප්‍රශ්නේ අහන්නත් ඕන ඒකට උත්තර දෙන්නත් ඕන නේද? ඒකෝ දෙහෙන මොන මොකද්ද ඔයගොල්ලෝ තියාගන්න පුළුවන් න්‍යාය ඔළුවේ මොනවද බලන්න ඕන? මබෙන් හම්බෙන්නේ නැහැ කියලා කිව්වම මොනවද බලන්න? පළවෙනියෙන් බලන්න ඕන මොකද? කායික පැත්ත බලන්න. අපි ගාවට එන්න කලින් කායික වෛද්‍යවරයෙක් ළඟට, නාරි රෝග බියෝජි කෙනෙක් ළඟ ගිහිල්ලා, ඒ ක්ලිනික් වලට ගිහිල්ලා බබාල හම්බ වෙන්නේ නැති එක සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් පරීක්ෂණ කරගෙන තියෙනවද කියලා බලන්න ඕනේ. ඒව මොකුත් කරගෙන නැතුව first time එන්නේ කවුන්සලර් ආවම නම් බබෙක් නැහැ කියලා මොකද කරන්න ඕනේ? ඔයත් එක කතා කරලා අයත් කියනවා මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. සුප්‍රාණ වල පැත්ත ගැන බලන්න වෙනවා. අම්මගේ ගර්භාෂයේ තත්ත්වය බලන්න වෙනවා. එතකොට ෆැලෝපිය ටැප්ස් ඒ නාල වල බ්ලොක් තියෙනවද මොනවද වෙන්නේ කියලා බලන්න ඕන. ඩිම්බ හරියට මෝරලා එළියට එන්නේ නැති හෝමෝන ප්‍රශ්නයක් තියෙනවද කියලා බලන්න වෙනවා. ඒක නිසා සාමාන්‍යයෙන් මේ බයොලොජිකල් සයිඩ් එක ගැන ඒ වගේ පැත්ත ගැන කියවන්න. එහෙම නැතුව මේ සයිකොලොජි විතරක් දැනගෙන අර කවුන්සලින් ස්කිල් ටික ගත්තා කියලා බෑ. ඒකinda ඒ දැන් ඔය ඒ ගැන කියවන්නේ මේක ප්‍රජනන සෞඛ්‍ය ගැන කියවන්න අනිවාර්යයි. උදව් යවුනේ කියන පොත කියවන්න. එතකොට ඔය මාස්ෘත්‍ය සහ ළමා සම්වර්ධනය වගේ පොත් කියවන්න. ඊට පස්සේ බබෙක් පිළිසිඳ ගැනීම සම්බන්ධයෙන් එන ප්‍රශ්න ගැටළු ඒවා ගැන තියෙනවා ડોક્ટર පාලි කියලා ලියලා මේ ප්‍රශ්නෝත්තර පොතක් වගේ එකක් හරි ෂෝක් එකක් පළවෙනි බබා හම් වෙන්න කලින් කියන. ඕකේ ගොඩක් වැඩයි. මොකද තනියෙන් ඉන්න අම්මා කෙනෙකුට එන ප්‍රශ්න වලට ආන්සර් කරන්න. මොකද අපේ රටේ ගොඩක් අය දැන් අම්මලා වෙලා ඉන්නේ ගෙදරින් පිට තනියි. ඒකෝට එයාට ගොඩක් මේ ගැටලු වෙනවා. මේ හැම ගැටලුවක්ම අලුත් සහ නැවුම් මේ ඒවට නිතරම මේ ඒ වෙනුවෙන් චැනල් කර කර යන ලොකු අපකට් එකකට වදිනවා. පොඩි දෙයක් දන්නේ නැහැ. දන්සල්ටන තමයි පොසත් වෙන්නේ. ඒ හින්දා ගොඩක් බලන්න ඕන ඒගොල්ලෝ දැනගන්න පොඩි පුංචි චේන්ජස් ඒව ගැන අවබෝධය. ඒ වගේ හොඳයි. ලිංගික මනෝවිද්‍යාව කියන පොත් කියවන්න. ලිංගික මනෝවිද්‍යාව රහස් මනෝලිංගික බොළඳතා. එතකොට තව තියෙනවා මේ යුවතිපති කියලා ඔය පොඩි එකක් එක අවුරුද්ද ඉතර ගණන් ගන්නෑ. ඔය රේල්වේ ස්ටේෂන් වල අර තියෙන පොත් කඩවල වගේ ඒවා තමයි තියෙන්නේ. ඒව අරගන්න. අරගෙන කියවල බලන්න. ඒක මේ මට මතක විදිහට ડોક્ટર දීනා සමරසිංහ එහෙම ලියලා තිබුණ පොතක් තිබුණා. මේ ඒක හොඳ පොතක්. ඒකේ ගොඩක් ඔය ලිංගිකත්වය ගැන හොඳට ලියලා තිබුණ පොතක්. අන්න ඒ වගේ මේ ඒ ෆීල්ඩ් එක ගැන කියවල මට තව හොඳ පොතක් මේ ස්වර්ණමය යෞවනය කියන පොත කියවන්න. දාහරණත් ගොරල පරිවර්තනය කරලා තියෙන්නේ මම හිතන්නේ ස්වර්ණමය යෞවනයේ ඉසුරුමුණි පෙම්වලන් ඉස්සරහට දාලා ගාලා දෙන්න පොත. අන්න ඒ වගේ මේ පෞල් සැලසුම් ක්‍රම ගැන අනිවාර්යයෙන්ම කියවන්න. සමාජ රෝග ගැන සම්පූර්ණයෙන්ම කියවන්න. ඒව ගැන තියෙන වෙනම පොත් තියෙනවා. ඒව ගැන උනන්දු වෙන්න අදින හැම පෞල් සැලසුම් ක්‍රමයක් ගැනම දැනගන්න. ඒව තව කෙනෙකුට කියලා දෙන්නේ කොහමද? ඇත්තට මේක කොහමද? ඒව ගැන තියෙන මිත්‍යා ආකල්ප මොනවද? හරි ආකල්ප මොනවද? ඒව ගැන අයිඩියා එකක් තියෙනවා. රයිට්. ඒ වගේ පසුබිමක් ඉන්න ගම අර බයොලොජිකල් සිස්ටම් එකේ කියන දරගන්න. ඒකෝ ඒ ගමන අපි තුන් දැන් එයා කියනවා වෛද්‍යවරුන්ගෙන් ඔක්කොම මේ ගිහිල්ලා බලලා ඒගොල්ලෝ කියනවා ලැපරොස්කොපි කරා මේ ෆයිබ්‍රොයිඩ්ස් තියෙනවා කියනවා ගර්භාෂයේ ගෙඩි එහෙනම් ගෙඩියක් ඉවත් කරා ඊට පස්සේ හතර වතාවක් ස්කෑන් කරා දැන් මොකුත් නැහැ කියලා ඒක නෙගටිව් මෙඩිකල් ටෙස්ට් මොකුත් ප්‍රශ්නයක් නැහැ ඒක හස්බන්ගේ එක කතා කරනවා දෙන්න එකට කියලා කතා කරමු වෙන වෙනම කතා කරනවා දෙන්න එකට කියලා සාමාන්‍ය මුලින්ම කපල් තෙරපි එකකින් කතා කරනවා ඊට පස්සේ හස්බන් එක කතා කරන්න ඕන එයාගේ සුක්‍රාණු වල ඇක්ටිව් සයිල කොයි විදිහට වැඩ කරන්නේ ක්‍රියාකාරී සයිල දැන් ලංකාවේ 40ක 24 ප්‍රමාණයක පිරිමින්ගේ දරුපල හැකියාව අඩු වෙලා තියෙනවා. ඒකත් කියන්නේ. පිරිමියයි. ඒ ගොඩාක් මේ බබාල හම්බෙන්න තියෙන කේසස් වල මේ කාන්තාවන්ගේ ප්‍රශ්න නෙවෙයි දැන් පේන්නේ. පිරිමියයි. ඇයි ඒ වෙන්නේ? මේක මේ අප්‍රෝච් එකට අදාළයි. මේ අප්‍රෝච් එකෙන් තමයි මේක හැන්ඩල් කරලා තියෙන වෙන කිසිම එකක් නැහැ. ලයිෆ් ස්ටයිල් එක. අවුදලයක්
කෙලීම කෙලීම ප්‍රශ්නේ දැන් කෙලී සුක්‍රාණු කොහෙද නිෂ්පාදනය ප්‍රශ්නේ සුක්‍රාණු කොහෙද නිෂ්පාදනය දැන් කෙලින් ප්‍රශ්නේ නෝ කියලා කියන්නේ සුක්‍රාණු වරනේ බබලහත ව්‍යාහාරී සුක්‍රාණු වර කරනවා එතකොට ඒ ඇක්ටිව් ලෙවල් එක හොඳට තියෙන සුක්‍රාණු නිෂ්පාදනය වෙන්නේ කොහෙද ඈ කුසල කෝස වල කුසල කෝස පිරිමි කෙනෙක්ගේ ස්වභාවිකවම පිටලා තියෙන්නේ කොහෙද ශරීරයෙන් පිට. ඇයි එහෙම පිටන්නේ? ඒකට හේතුවක් තියෙනවා. නිකන් නෙවෙයි අර්ථයක් ඇතුළු ඒවා වෙලා තියෙන්නේ. පෙරදිලා එහෙම නෙවෙයි. ඒක ශරීර උෂ්ණත්වයට වඩා අඩුවෙන් ටෙස්ටිකල් වල මේ හීට් එක තියෙන්න ඕන. ශරීර උෂ්ණත්වයට වඩා අඩුවෙන් තියාගන්න. ඒ උෂ්ණත්වය ඒ ගානට තිබුණොත් මොකද වෙන්නේ? දරු බල හැකියාව නැතු වෙනවා. බබලා වෙන්නේ. ඒ හැපියාව නැති වෙලා. එතකොට ඒ වගේ patient කෙනෙක්ගේ සාමාන්‍යයෙන් නිතරම අnderwear එක ඇඳගෙන නම් ඉන්නේ. නිතර රෑටත් මේ පොඩි කාලේ ඉඳලම කොට කලිසම ගහගත්තකම නිතර නම්මලව ගලවනවා. ඇඳ ගන්නවා සරමක් කියන හැමද? නේද? ඒව නිකන් නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ. ඒ සංස්කෘතියේ ඒව ඇවිල්ලා තියෙන්නේ අර්ථයක් ඇතුළු. ඊළඟ තමයි ඔව් ඉන්නම මේ සුක්‍රාණු වල හැකියාව අඩු කරන්න බලපානවා ගොඩාක් වෙලාවට ස්මෝකින් එතකොට විවිධ සමහර ඖෂධ වලට හැබැවිනේ ඒවා ඔක්කොම පැත්තින් දාමම ගන්න ආහාර නම්මනම් ජීවන රටාව වගේ දේවල් මේ ශරීර උෂ්ණත්වය කියන්නේ ජීවන රටාව තමයි ගොඩක් බල අපි තුන් බැකෝ එකක වැඩ කරනවා උදේ ඉඳලා අවසන්කල් ඔක්කොම වහගෙන ඔක්කොම කරන අර ජම්පර් දාගෙන ඔක්කොම කරගෙන එතකොට මේ ශරීරයට ගෑවිලා තමයි ටෙස්ටිකල් තියෙන්නේ එතකොට ඔය හීට් එක පැත්තකින් තියන්න හම්බුල් ගාය හදනම් මොකද වෙන්නේ? දැන් මේ පිරිමි කෙනාත් එක්ක කතා කරන්න ඕන ඒවා. හම්බුල් ගාය හැදලා තියෙනවනම් හම්බුල් ගාය හැදලා තියෙනවනම් කොයි කාරණේ? දරුව හම්බ වෙන්නේ නැති වෙන්නේ. තරුණ කාලේදී හම්බුල් ගාය හැදලා තියෙනවනම් බය නැහැ. තරුණ කාලේ. චූටි කාලේදී ඉච්චර ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි අවුරුදු 15 18 19 මේ වගේ කාලවල වෙනකොට ඉක්මනින්ම යාපුල් වෙන්න ඕන. ඉක්මනින්ම ඇඩ්වයිස් ගන්න ඕන පුළුවන් තරම් ඉක්මනින් මොකද මේ පිටියුටරි යට හානි වෙනවා. පිටියුටරි ග්‍රන්ථිය හරහා තමයි ගොඩක් හෝමෝන මේ පද්ධතියින් ස්ටිමුලේට් කරන අනනිකුත් වෙන්නේ. එතකොට දරුපල හැකියාව නැති වෙලා යනවා. කාන්තාවකට මේ හම්බුල් ගාය හදනකොට බය වෙන්න දෙයක් නැහැ. හරි, දිල්ලි නම විතරයි බලන්න. හරි, ඒ වගේ දැන් මේ පොඩි ඉන්ටර්විව් එකක් කරන්න ඕන මේ ඒගොල්ලෝගේ තත්ත්වය, ඒගොල්ලෝ මොනවද කරලා තියෙන්නේ ඒක. හරි, ඒ ඔක්කොම කරපුවම ඔය කියන කිසිම කරදරයක් වෙලා නැහැ. ඒ මොකුත් වෙලා නැහැ. ඒත් ඒගොල්ලන්ට බබාලා හම්බ වෙන්නේ. ඒතර ડોක්ටර්ස්ලා මොනවද කියලා තියෙන්නේ. ඒගොල්ලෝ කියලා දෙනවා ඔයගොල්ලෝ සන්තෝෂින් වුණොත් ඔයගොල්ලෝ බබාලා හම්බ වෙයි. ගොඩක් වෙලාවට කියලා තියෙන්නේ එහෙම. ඔයගොල්ලෝ බබාලා හම්බ වෙයි. දැන් ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැ මේ දෙන්නගෙම හැමදේම හොදයි. අපි ඉතින් දැන් හස්බන්ඩ් කියනවා ඇක්ටිව් ටයිල් අඩුයි කියන 40යි. එතකොට මේ දෙන්න වෙන වෙනම ඉන්ටර්වයුව කරපුවාම කියනවා දැන් මහත් එක කාලෙකදී මේ දෙන්නම එකට බබාලා නැති ප්‍රශ්නෙට යනවා ක්ලිනික්. හරි ඊට පස්සේ දෙන්න අතර මේ මේක පරණ වෙනකොට බබාලා හම්බෙන්නේ නැති එක පරණ වෙනකොට එකෙක් දැනගන්නවා මේක මහත්යගේ තමයි ප්‍රශ්නේ කියලා. එතකොට සමහර පවුල් වල බැලන්ස් එක නැතු වෙනවා. එතකොට ඉතින් මට අම්මා කෙනෙක් වෙන්නත් බැරි වුණේ වාහින්ද තමයි කියලා එයාට මේ එනවා. මොකද මිනිස්සු පූර්ණත්වයටපත් වෙන්නේ අපි අර ගිගම්න ඉගෙන ගත්ත න්‍යාය බලපානවා. පූර්ණත්වයකටපත් වෙන්නේ මෞකම සහ පියකමවත් තමයි කෙනෙක් පරිපූර්ණත්වයටපත් වෙන්නේ. නැත්තම් හැමතිස්සෙම තමන්ගේ ජීවිතේ පොඩි මේ තියන අඩුවක්. හරි. බැලන්ස්ව මේ වැඩ කරන්න අමාරුයි. ඒ කියන්නේ අපි දැකලා තියෙන සමහර වෙලාවට නිලධාරියෙක් විදිහට ඉන්නවා මේ එතකොට එයා නිලධාරී පවර්ෆුල් බලතල හොතර තියෙනවා. හැබැයි බබෙක් හම්බෙච්ච අම්මා කෙනෙක් එයාට වැඩ කරනවා. දැන් එයා සමහරලාට තද නීති රීති දානවා රෙස්ට්‍රික් කරනවා එළියට යන්න ආරණිය ඔක්කොම නැති කරනවා. ඒත් නමුත් එළියේ බබා ඉන්නවා අම්මගේ කිරි එරනවා.
එතන දැන් මේවා තෙමිලා තියෙනවා. දැන් තරුණ බලතල සහිත නිලධාරියාට මේක තේරෙන්නේ නැහැ. බබාලක් නැහැ, බඳලක් නැහැ. ළමයිනුත් නැහැ. ඒතර සමහරලාට ඊට වැඩිය මැචුව මොරන්ට පිසෝ වගේ කෙනෙක්ගේ ලෙවල් එකේ කෙනෙක් ඇවිල්ලා කියනවා සර්. සර් අර ඒදි හිමෙන් තෙමිලා තියෙන බබා හම් වෙන මිනිස් කීුණනවා නිසා අපි යන්න දෙමු කියලා කියනවා. එයා අම්මා තමයි තාත්තා කෙනෙක් කියලා හොඳ මැචුරිටි එකක් තියෙන කෙනෙක්. අනිත් එක තමයි පයිලට් ඔෆිසර් කෙනෙක් හරි ඔය මේ පල්ලා මේ ට්‍රෑන්ක් එක තියෙන බලේ තියෙන කොමිෂන් වෙලා තියෙනවා තේරෙන්නේ මැචුරිටි එක නැති. එතකොට අර මැචුර එක කෙනා ගයිඩ් කරලා තියෙනවා මම දැකලා තියෙනවා. එතකොට ආ එහෙමද ඒකින්ද යන්නේ ආ යන්න කියන්නේ කියලා කියනවා. ඒ කියන්නේ මැචුරිටි කියන එක කොච්චර වැදගත් වෙනවද මේ කියන එක. ඉතින් අර ඒක තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති මොකද මේ ඒකට ඇබිලිටි නැති. හරි මේ පැත්ත බලන්න. ඊනාට තවමනාද කරන්න. අපි දැන් ආයේ ප්‍රශ්න මොකුත්ම නැහැ. ඒ හින්දා දැන් මේක අපි බලන්න ඕනේ. දැන් අන්න මනෝවිද්‍යාත්මකව බලන්න සුදුසුයි කියලා නම් මේ ප්‍රශ්නේ. ඒකට බලන්න ඕන පළවෙනියටම මෙන්න මේ අප්‍රෝච් එකේ කතා කරන්න ඕන. මේ අප්‍රෝච් එක තමයි කතා කරන්න. ඇයි? දැන් බබාල නැතුව ගොඩාක් කල් සෆර් කරලා ඇවිල්ලා තියෙනවා. ක්ලිනික් හැම තැනකටම ගිහිල්ලා ඇවිල්ලා තියෙනවා. සමහර වෙලාවට අහවල් ක්ලිනික් එකට එන්න කියනවා. ඒකේ ඉන්න නර්ස් කෙනෙක් කියනවා, හස්බන්ඩ් කියනවා, ස්වැබ් ටෙස්ට් එකක් කරන්න ඕන, පොඩි ගෲප් එකක් දෙනවා. සුක්‍රාණු සාම්පලයක් කරා එන්න කියලා. ඒ හොස්පිටල් එකේ සුක්‍රාණු සාම්පලයක් ගන්න ගණන් නැහැ, ටොයිලට් එක විතරයි තියෙන්නේ. ඒක පහසුකමක් නෑ අපේ රටේ. මම දන්න විදිහට ගොඩක් තැනකට ප්‍රයිවට් හොස්පිටල් නම් සාමාන්‍ය ටිකක් හරි තියෙනවා. ඊට පස්සේ සමහරට ඔය ටොයිලට් එකේ ගිහිල්ලා ස්වයං වින්දනය කරලා සුක්‍රාණු සාම්පලේ ගන්න වෙයි. ඕක කර කර ඉන්නකොට එකෙක් කියලා දොරට ගහපුවම ආය ඔක්කොම මුලේ ඉඳලා පටන් ගන්නවා. ඊට පස්සේ දෙවෙනිදා වගේ ඉඳලා ආපහු මේ ඒ හස්බන්ඩ් ඒ ක්ලිනික් එකට ගිහිල්ලා මේ සාම්පල් එක දෙන්න යන්නේ. ඉතින් නෝනට මේක කියන්නේ නැහැ. ඉතින් දැන් සමහර අය ඩිස්කරේජ් කරලා එනවා. මේ සුක්‍රාණු සාම්පලේ දෙන්න ගිහිල්ලා නැහැ. දැන් මම මුලින් ගියා මේකට ඔක්කොම ගියා. ඊට පස්සේ මේ මම ඒක ගැන තියෙන උනන්දු අඩුයි. එතන නෝන කියනවා දැන් මෙයාට කිසි ඕනකමක් නැහැ මට විතරයි ඕනකම තියෙන්නේ ඒකයි මේ ආ දැන් ඒ කියන්නේ බබාලා හදනවට කලින් තව වැඩක් කරන්න බිය බබාලා අතරින් කතා කරන්න කලින් මොකද ඒකට මොටිවේට් වෙලා නැහැ දැන් එක්කෙනෙකුට උනන්දු වෙනකොට තව එක්කෙනෙක් නැහැ ඊට පස්සේ දෙන්න අතර ඔය කාලේදී තියෙනවා මේ බෝලේ දාන ඔයාගේ ඉඳ තමයි උනේ එයා කියන ඔයාගේ ඉඳ තමයි උනේ දෙන්න එකට වැඩ කළා ඊට පස්සේ දැන් පවුල් ඇතුලේ පොඩි තියෙනවා මේ බෝලේ පාස් කරන එක එක්කෙනාට යනවා ඊට පස්සේ දැන් මේ මත කාන්තාවකට එන පීඩන ගොඩක් තියෙනවා නිහඬව හොඳට වැඩ කරාට මේ බෙඩින් එකකට යන්න යනකොට ඔන්න ඒ මගුලේ මුලට තියන්නේ. ඉතින් ඒ පවුල ඇතුලේ සමහරලාට තියෙනවා ඒ වගේ වෙලාවල තමයි මේක ෆීල් වෙන්නේ. අනිත් වෙලාවල නොදර ඉන්නවා. මා බබල නැති කෙනෙක් ඉතින් ওই ඉස්සරහට තියන්න ඕනේ නැහැ නේද? ඉතින් එයා ගමනට නැහැ. අනිත් වැඩට ඔක්කොම ඉන්නවා. ඒකට දැනනවා මේ ෆීල් වෙනවා. ඒක කියන්නේ නැති වුණාට මේ සමාජයේ සලකන විදිහ අනුව මේ 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 পদවියේ අහිමිකම මත නැති වෙලා යන පහසුකම් ටිකක් තියෙනවා. ඒවා දැනනවා. ඊළඟට තව මොනවද? එන මේ නිසා ඇතිවන මානසික තුවාල වීම. ඒ නිසා ඇයි එහෙම තුවාල වෙන්නේ? ඇයි එහෙම වෙලා තියෙන්නේ? මේ වගේ ප්‍රශ්නයක පටලැවිලි ඉන්න මීනින් එක කියලා දෙනවා. ඕනම ප්‍රශ්නයක් මෙහෙම දරුවෝ නැති වෙලා මේ තැන්වල ගිහිල්ලා ඕගොල්ලෝ දුක් විඳින්න යන්න මේ වගේ රස්ති ආදු වෙන්න ඒ විදිහෙන් ගොඩක් හිතන්න ගොඩක් මහන්සි වෙන්න ඕන කියලා දැන. දැන් මම මේ දැන් ඇක්ටිව් සයිල් අඩු වෙනකොට මේ වගේ 140ක් 50ක් වගේ තියෙනකොට මේ ඇක්ටිව් සයිල් අඩු වෙනකොට ලිංගිකව හැසිරිලා ඉන්න ඕන පොසිෂන් එකක් කියන වයිෆ් කෙනෙකුට. ඒ පොසිෂන් එකේ ඉන්න ડોක්ටර්ස්ලා සමහරලාට කියනවා. නමුත් මේ පොසිෂන් එකේ ඉන්නේ ඉන්නත්තේ මේ මෙහෙම වෙලා තියෙන එකට තේරුමක් ගන්න නැති හින්දා එයා ඒක කරන්නේ. එයාට හිතනවානේ පනිෂ්මන්ට් එකක් දීලා වගේ ඉන්න වෙනවා වගේ. දැන් උදාහරණයක් ලිංගිකව ඇසිරලා ඉවරුණාට පස්සේ හොදන්නේ නැතුව මේ තට්ටම් ප්‍රදේශ පොට්ටයක් වගේ දින බීත්‍යක් උඩින් මෙහෙම කපුල් තියාන විනාඩි 20ක් 15ක් ඉඳ දෙනවා. කවුද ඉන්නවද නෝනා. මහත්තයත් ඒ ළඟ ඉන්නවද උදව් කරන්නවද? දැන් ඒ එහෙම ඉන්නේ ඉතලා නැහැ. ඉන්නේ ඇයි නැත්තේ? මොකද මේ දැන් දෙන්න අතර මොන සම්බන්ධයක්වත් නැහැ. දැන් මේ ලිංගික සම්බන්ධයක් කරලා දැන් කකුල උඩ තියාගෙන ඉඳපන්. ඉතින් එතකොට නියම අර මේ ආත්මේ මේ තමන්ට තියෙන මේ
තමන්ට තියෙනවා මේ තමකම කියන එකක් තමන්ගේ කද්දේකට කියන්නේ මේ තමකම තමන්ගේ ගෞරවයේ හත්වේ හත්වයක් නෙමෙයි ඒක කියන්නේ මොකද්ද ඒක කියන්නේ ඔව් තමන්ට කියලා අභිමානයක් තියෙනවා නන්න හරි එරිදු මේ ඒක මේ අනිත් එක්කෙනා කන්සිඩර් කරන්නේ ඉතින් මොන ට්‍රීට්මන්ට් දුන්නත් දැන් ඔය ඔය ලේඩි ඒ මංගල ආපු ලේඩි ඒක ප්‍රැක්ටිස් කරලා නැහැ. එතුනේ ඒ ඒවා ප්‍රැක්ටිස් කරවන්න මේ අවශ්‍ය මේ අදහසක් ඇති කරන්න ඕන. ඇයි එහෙම කියන්නේ? මොකක් හින්දාද එහෙම කියන්නේ? දැන් නෝන කකුල් දෙක උඩ තියාගෙන නෝන මහත්යගේ කියන ප්‍රශ්නයක් හින්දා. මහත්යගේ දන්නේ නැහැ. ඇයි ඇක්ටිව් සයිල මේ මහත්යගේ අඩුයි. ඒකින්ද මේම මේ මේ සයිලන්ට් මෙහෙම දඟලලා යන්නේ නැහැ. පීනකට යන්නේ නැහැ මේ. මේව වේගෙන් යන්න පහසු කරන්නේ නැහැ. එහෙම පීන මේවා මෙහෙම මෙහෙම යන්න ඕන. ඒක ක්‍රියාකාරීත්ව අඩු වෙනකොට මේක යන්න බැහැ. ඊට අමතරව අපි හිතමු දැන් සුදේම් වගේ ප්‍රශ්න ඇති නේද? ලෙඩක් නෙමෙයි. හැබැයි මේ වගේ ඇක්ටිව් සයිල අඩු වෙලා තියෙන වෙලාවක මේකත් ප්‍රශ්නයක්. මොකද මේ මේව විනාශ වෙන්න තියෙන හැකියාව වැඩි. ඒකින්ද කාන්තාවලගේ ලිංගික ප්‍රදේශ ගොඩක් මේ තෙත්ත ගතියෙන් හෝ මේක එක දිලීර බැක්ටීරියා වැවෙන් තියෙන පරිසරය වැඩි. ඉතින් ඒකින්ද ඒ සම්බන්ධයෙන් මොනවා හරි චූටි හරි මේ කැසීමක් නැත්තම් මොනවා හරි සුදයාමක් මොනවා හරි මේ වෙනසක් දැනනවා නම් අනිවාර්යයෙන්ම ට්‍රීට්මන්ට් ගන්න ඕනේ. ඒක ට්‍රීට්මන්ට් ගන්න තරම් ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි ඒ මේ වගේ තත්ත්වයකටදී ගන්න එකේ තියෙන වටිනාකම වැදගත්කම කියලා දෙන්න. ඒකින්ද මෙතන තියෙන තනිකරම এডুকেෂන් පාර්ට් එක. කවුන්සලින් වලට වඩා ෆස්ට් එක සයිකෝ এডুকেෂන් පළවෙනි එක පර්සෙප්ෂන් එක මොටිවේෂන් self මේ කියන්නේ මේකට පොළඹෝනේ ඊට පස්සේ අර්ථයක් හොයලා දෙන එක බබාල නැතිකම ගැන මෙච්චර කාලයක් දුක් විඳලා හරණය කරලා එකිනෙකාට මේක බෝලේ පාස් කර කර ඉන්නවා ඊළඟ භවෙත් මේ ප්‍රශ්නේ ගෙනියන්න වෙනවා ඒ හින්දා මේකට අර්ථයක් හදලා දෙන්න. එතකොට මෙන්න මේ මනෝවිද්‍යා න්‍යාය මේකේ තියෙන කන්සෙප්ට් භාවිත කරනවා ඔය මීනින් කියන එක ගොඩක් ඉතින් අපිට වැදගත්. මේක ස්ක්‍රීන් කරන්න ඉන්න කවුන්සල එකේ තියෙන මැචියුරිටි එක එයාගේ තියෙන අත්දැකීම් ගොඩක් වැදගත්. එයා කීවර කරන තියෙන දේවල් අහලා කරන තියෙන දේවල් එයාගේ බැල්ම එයා එයාට දක්වන රෙස්පෙක්ට් එක පිළිගැනීම ඒක මේ නිගහර ඒක සාමාන්‍යයෙන් බොහොම සංසුන්ව මේ ඒගොල්ලෝගේ හිතට වැදෙන විදිහට කියලා දෙන්න පුළුවන්. ඕලාරක විදිහට නැතුව මේ ලිංගික දෙයක් වුණත් ගෞරවයක් භක්තියක් ඇතුව ඒ ගැන මේ වගකීමකින් කියලා දෙන පෞරුෂයක් ඕන නැහැ. නැත්නම් එන්න මේක මෙහෙමයි මෙහෙමයි කියලා කොහොම ඒක හරියන්නේ නැහැ. ඒකත් කියලා දෙන සංතුම් භාෂාවක් ඒ තරම් ගැඹුරු ලැජ්ජාසහගත දෙයක් වුණත් වගකීමකින් හොඳට කියලා දෙන විදිහක් ඕන කරනවා. ඒකින්ද ඒක තමන්ගේ ඇඟෙන් හදාගන්න. නැත්තම් පළවෙනි දවසේ දෙක්වල් ප්‍රොබ්ලම් එකක් තමයි දෙවෙනි දවසේ ඉන්නේ. මොකද ඒකෙන් ඒ කතා කරන විදිහෙම සමහර කෙනෙකුට අපහසුතාවය තියෙනවා. ඒක කතා කරන විදිහ නෑන වැඩක. ඉතින් ඒක නිසා ඒගොල්ලන්ගේ මේ ඔන්නෝයි ප්‍රශ්නෙට ඇඩ්‍රස් කරන්න ඕන කරේ. ඉතින් ඒගොල්ලන්ට කියලා දෙන්න ඕන කරනවා තමන්ගේ එක්ස්පීරියන්ස්. මම ගොඩක් වෙලාවට ওই හිප්නොටිසම් මොලි එන එක්ස්පීරියන්ස් කියලා දෙනවා. කියලා දෙන්න වෙනවා. ධර්මයේ හම්බ වෙනවා කියන එක මේ නික අපිට හිතිච්ච ගමන් හම්බ වෙන එකක් නෙවෙයි. ඒකට තමන්ගේ කායික නිරෝගිකමේ දේවල් ලොකෝම හොඳට තිබුණත් මේ කෙනෙක් මෞරුසකට එනවා කියන එක පරණ ගනුදෙනුවක්. මේ න්‍යාය අනුව සාන්දෘෂ්ටික අප්‍රෝච් එක අනුව බබෙක් හම්බ වෙනවා කියන එක මනෝවිද්‍යාවේ පැහැදිලි කරන්නේ ඒක පරණ ගනුදෙනුවක්. ඩියුටි එකක්. වගකීමක්. දරුවෙක් ඉපදෙන්නේ යම්කිසි ඩියුටි එකක් වගකීමකට මේ අම්මා කෙනෙකුට එන්නේ. ඒතර යා යම්කිසි වැඩකට තමයි එන්නේ. ඒ ඩියුටි එක කරන්න එන්නේ. ඉතින් ඒ ඒ ඒකෙන් හින්දා ඉතින් ඒක යෙදෙන කල ඉන්න ඕන. සමහර කෙනෙක් අම්මගේ දැන් මගේ මම හිප්නොතෙරපි වලදී දැකලා තියෙනවා එක වතාවක් මම කරපු එක එක ප්‍රබල මතකයක් මට තියෙනවා මේ හිප්නොතෙරපි එකකදී ඔය මව කුසවල හොයාගෙන එන මේ දරුවෝ මේ නිතරම සෙනඟ ගොඩක් ගැවසෙන තැන් වල තමයි ඉන්නේ අපි. සෙනඟ ගොඩක් ගැවසෙන තැන් වල. ඒ හින්දා හොඳ දරුවෙක් හොයාගන්න හොඳ මිනිස්සු එක්රැස් වෙන තැන් වලට ඒ දරුවෙක් අපේක්ෂා කරන අම්මලා යන්න ඕන. ඒක තමයි
ඒගොල්ලන් ගොල්ලොට දෙන එක. ඒක නිකන් නෙමෙයි කියන්නේ. මම මොන මතකයි? ශ්‍රී මා බෝධි චාරිකාවක් කියලා බුදු වඳ වැඳා ඉන්නකොට මේ මව් කුසක් වහගෙන යන අය ගොඩක් සෙනඟ ගැවසන තැන්වල කී අහවල් තැන්වල මේ තැන්වල මේ තැන්වල මම හිටියා ගොඩක් දවස්. ඒත් මට හොඳ අම්ම කෙනෙක් වහගන්න බැරි වුණා. මම තාම හොය හොයා ඉන්නවා කියලා කියනවා. ඒතර මෙයා මට හම්බුනේ ශ්‍රී මා බෝධි ළඟ. ඊළඟ මට මම අත්දැකි මම මේ කියන්නේ. ඊට පස්සේ මම එයාගෙන් අහුවා මේ ඇයි ඉතින් මේ මේ මේකේ නාම තෝරගත්තේ කියලා. ඒතර එයා කිව්වා යා බුදුමන වැඳලා ඉන්න ගමන් ළමේ කඩනකොට බුදුමන්දලේ පැත්තකට දාලා අනන ළමයා නලෙව්වා. එයා පුරතල් කරා. මට හිතුණා එයා හොඳයි කියලා. දැන් ඒ කියන්නේ මොකද්ද? නිකම් බබාලා හම්බ වෙන්නේ නැහැ. එන එනයාකා බලනවා මේ ඉපදෙන කෙනාගේ හැසිරීම කොහොමද කියලා. එහෙමද? මේ අම්මගේ කල්කිරියාව කොහොමද? මේ අම්මා ආදරේ සෙනෙහස තියනවද? මේ අම්මා කොයි වගේද කියලා බලනවා. එතකොට මේ බබාලා හම්බෙන්නේ නැති වෙ ඉන්න ගොඩක් අය බලු පැටවම දැන් මගේ ළඟට ආපු කෙනා බලු පැටව මේ කූසෝය අරුමකින් ඇහුවා මේ සර් මේ ඒ අයට ආදරය කරන මේ මැදුර කමන්නේ අපේ ගෙදර දරුවෙක් වගේ ඉන්න දැන් අදත් ඉන්නවා මේ කමක් නැති කියලා. ඒතර ඒකට විරුද්ධ වෙන්නවත් ඒක අයින් කරන්න දැන් හොඳ නැහැ. හැබැයි විශේෂ ඒක නෙමෙයි ප්‍රැක්ටිස් කරන්න. මොකද මේ මේ දැන් අයින් කරොත් මොකද වෙන්නේ? දැන් ඒක ඒතර කියනවා පාළුව උදකලාව කාන්සියේ ඒ වගකීම ඩියුටි ඒගොල්ලෝ කන්න බොන්න දෙන්නේ සලකන බලන එක ගොඩක් හොඳයි වාගේ සෞඛ්‍ය. දැන් ඔය වගේ හොඳට වැඩ කරන්නේ ඒක ගොඩක් හොඳයි. හැබැයි ඒක කරාට බබාලා හම් වෙන විශේෂ දෙයක් අයිති නැහැ. බබාලා හම් වෙන විශේෂ දෙයක් වෙන්නේ මොකක්ද? මොනවාද ඉන්නේ යාගේ තියෙන්නේ ඒක කරනවා. එයා බබාලා ප්‍රෙග්නන්ට් ලයින් අම්මලා අම්මලාට කතා කරනවා. ඒගොල්ලෝ ළඟින් ආශ්‍රය කරනවා. මේගොල්ලෝ යාළුව කරගන්නවා. ඒගොල්ලෝ ආස කරන කෑම බීම අරන් ගිහලා ඒගොල්ලෝ කන එයාත් එක්ක කනවා බොනවා බලාගෙන ඉන්නේ එයාට උදව් කරන්න පුළුවන් වෙනවා හෙල්පින් ප්‍රසූත මේ අවස්ථා වලට වගේ පත් වෙන අයට උදව් කරන. එතකොට උපන් දින වලට පාඩි දාලා බයිලර් නටන්න නෙමෙයි. ඔය ළමයි අතහැර දාලා හරණය කරලා ගිහින් දැන් ළමා නිවාසයක් ඒ වගේ තැනකට මහා ලොකු සල්ලි වේදම් කරන්නේ මේ ටොපි ටිකක් චොක්ලට් එකක් අරන් යන්න ගිහිල්ලා පොඩ්ඩක් ඒගොල්ලොත් එක්ක කතා බහ කරලා ඒගොල්ලොන්ගේ දුක සැප බෙදාගෙන කතා කරලා ඉමෝෂනලි වෙන්න. අන්න ඒ වගේ ඩියුටියක් පවරන්න. ඒ පවරන්නේ එයාගේ බිහේවියර් මොඩිෆිකේෂන්. එයාගේ චර්යාව නැවත මේ විශේෂයට අදාළව නැති කුසලතා වැඩි කරගන්න. මව් පදවියට අදාළ ගති ලක්ෂණ, ගුණධර්ම සහ ඒකට අදාළ බිහේවිය එකක් මේ නැහැ. ඒකට ඒ වගේ තැන්වල පිළිස්ද ගන්න ඔක්කොම බයොලොජිකල් සිස්ටම් එකක් තියෙනවා. දැන් සමහර සෙබළු ඉන්නවා මාස ගණන් මේ ඔය තස්වාදී කලබල කාලේ මේ පන් එකක් එක්ක ඉන්නකොට මෙන්ස සැදිලා නැහැ මාස 4 5 6. මොකද ප්‍රෙග්නන්ට් වෙලා නෙමෙයි. ස්ට්‍රෙස් එක. එතකොට සමහරලාට මානසික වශයෙන් ලොකු ආතතිය එකක් තියෙන වෙලාවට ඩිම්බෙන්නේ නැහැ. හැමතිස්සෙම ගර්භාෂය හැදෙනවා. ප්‍රෙග්නන්ට් වෙන්න හැදෙනවා. එහෙම ගත්තොත් බැලොපිය නාල දෙක මෙහෙම මේ ගර්භාෂයේ මේ යෝනි මාර්ගය කියලා ගත්තොත් මේ ෆැලෝපිය නාල වලට ඩිම්බයක් රිලීස් කරනවා. මේ මාසෙ මෙහෙ ඊළඟ මාසෙ මෙහෙ කොහොමද මේ ඩිම් මෙතනින් හැම මාසයකම ශරීරයේ තියෙන දිරිසුදුම රුධිරය රුධිර දලක් හැදෙනවා ප්‍රෙග්නන්ට් වෙන්න. සුක්‍රාණුවක් මෙහෙන් ඇතුළලා මේ අරන් ගිහිල්ලා මේක තම් වෙලා මෙතනදී මේක මීට් වෙනවා සංසේචනයක් වෙනවා කියන්නේ ඒක. ඊට පස්සේ මේකේ ශෛල වෙදි එනවා. ශෛල 150ක් විතර බෙදලා අපම මෙතන ඇලනවා. තෝස රොටි එකක් වගේ එකකින් සෙට් වෙලා ඇලනවා. ඒකට තමයි කියන්නේ පිළිසිඳ ගන්න කියන්නේ. එතකොට ආපහු මේ මෙන්සස් හැදෙන්නේ නැහැ. මොකද මේ දැර හැදෙන්න විදිහක් නැහැ මිස්ටර්. එහෙම නැත්නම් මෙන්සස් හැම මාසෙම හැදෙනවා. ඒ කියන්නේ මවක් වෙන්න සුදුසුයි. බබෙක් හදාගන්න බලාපොරොත්තු වෙනවා. නමුත් ඩිම්බයක් ආවෙ නැත්තම් මෙවැනි ද මෙන්සස් හැදෙනවා කියන එකම ඩිම්බ එනවා කියන කාරණයක් නෙමෙයි. එහෙමද? එක්කෙනෙක් හිතනවා මෙන්සස් හැදෙනවා කියන කිසි ප්‍රශ්නයක් නැහැ. කිවිගහක් තමයි කියන්නේ. නමුත් ඩිම්බ එන්නේ නැත්තම් ඒක මේ නැහැ තමයි මේවයි එක ප්‍රශ්න තියෙන පුළුවන්. නැත්නම් මේ මොකුත් නැතුව සයිකෝලොජිකල් එකේ ස්ට්‍රෙස් එකින්ද ලිංගිකව පස්සකින් අඳුරන්නේ. එතකොට ස්ට්‍රෙස් අඩු කරන ඒගොල්ලෝගේ දැන් තියෙන ලිංගික වාතාවරණය වැදගත් වෙනවා. ඒතර තමන් ඒ ගැන පොඩ්ඩක් এডুকেট කරන්න. අපි හිතමු දැන් මේ නෝනා හරි ලැජ්ජාශීලීව ඇදිච්ච කෙනෙක්. එයා ලිංගික විදුර කාමරේ දෙහා පැත්තේ අම්මයි.
දැන් ওই පරිසරයේ සමහරලාට යන්න හරි අමාරු වෙන්න පුළුවන්. දැන් ගොඩක් අය සමහරට ගොඩක් කාලෙක ඉන්න ගෙදර එන්නේ එදාට සිරසෙන් වෙනකම් දානවා ගෙදර. හයියෙන් සිරස. මේ දවස් තුනේ පහේ විතර එන්නේ වාඩි දවස් තුනේ සිරස දාන. ඇයි මේ කාමරේ ඉන්නේ හැපැත්තේ තාත්තා අම්මා ඉන්නවා. මේ මේ කල්චර් එකේ මේ සෙක්ස්චුවල් රිලේෂන් එකකට ඉඩක් නැහැ. දැන් එතකොට ඉස්සෙස් හස්බන්ඩ් ඉස්සෙස් එක බලපාන්න නෝනට බලපාන්න. දිබ්බ හරි ප්ලීස් වෙන්න. එක ප්‍රෙග්නන්ට්. එතන එන්වයරන්මන්ට් චේන්ජ් එකක් කරන්න ඕන. මේගොල්ලෝ ලිංගිකව ඉන්න පරිසරයේ ඇන්සයිටි වලින් අඩු පරිසරයක්ද? බයස් එක නැතුව ඉන්න පුළුවන් පරිසරයක්ද? ඒක බලන්න ඕන. ඒක චේන්ජ් කරනවා. ඒක චේන්ජ් කරපුවාම ප්‍රෙග්නන්ට් වෙනවා. එහෙම වෙච්ච ඒවා ඕන තරම් අද්දකින් තියෙනවා. චේන්ජ් කරාට පස්සේ පොඩ්ඩක් ටික දවසකට මේ වෙනස් පරිසරයකට ගිහින් ඉඳලා ඒ පීරියඩ්ස් මේවා කරගන්න. right ඊළඟට මේ හරියටම දරුවේ පිළිසිඳ ගන්න පුළුවන් පීරියඩ්ස් දින වකවානු තේරුම් කරලා දෙන්න පුළුවන් වෙන්න. එතකොට ඒක කොහොමද කරන්නේ? ඒකට එඩියුකේට් කරන්නේ. එතකොට ඒකෙන්දී කොමන් එඩියුකේෂන් එකක් තියෙනවා මේ ඒක කියන්න මට ඕගොල්ලෝ. ඕක තමයි දැන් කොමන් එක. ඕනම කෑන ළමයකින් ඇහුවම අම්මා කෙනෙක් මේක ගොඩක් කරලා කියලා දෙන්නේ හැම ඔය දින 28 කතන්දරය අපි තුන් මෙතන මේ දවස් මෙන්සස් සැදුනා කියලා පළවෙනිදා. ඒකෙන් ඉඳලා දවස් 7ක් යනකල් මේන්ස සැදෙන කාලේ කියලා ගන්න. හරි. 7 days දාන 7 days උඩරිම කියලා තියෙනවා. හැබැයි මේකෙදි මානසික මාන ප්‍රශ්නයක් තිබුණොත් මේ බ්ලීඩින්ග් දවස් කීට වැඩි වෙනවා. සමහරකට මේ අමාරු පේන්ස් එනවා. සාමාන්‍ය පේන් එකක් එනවම තමයි. සාමාන්‍යයෙන් මේ මෙන්ස සැදෙන පීරියඩ් එකකදී කාන්තාවගේ හෝමෝන චේන්ජ් නිසා පොඩි ડિප්‍රෙෂන් එකක් එනවා. ඒක ක්ලිනිකල් නෙවෙයි. පොඩි ડિප්‍රෙෂන් එකක් එනවා. ඒ කියන්නේ ඒ දවස්වල අපහසුාවක් ඇති කරනවා. ඒකට ඇත්තටම ડિප්‍රෙෂන් එකක් කියන්නේ පොඩි හෝමෝන එකක්. ඒක මානසික දෙයක් නෙවෙයි. නෝමල්. ඊට පස්සේ මෙන්න මෙතන ඉඳලා තියෙන දවස් 7:14 මේ කාලේ අපි කියන සරු කාලේ. මේ කාලේ ආපහු ડિම්බැක් මේ වර්ධනය වෙන කාලේ මේ කාලේ ලිංගිකේ වුණාට බබාලා හම්බෙන්නේ මේ කාලේ ලිංගිකේ වුණාට බබාලා මේ දවස් 14 තමයි සරු බබෙක් හම්බෙන්න පුළුවන් කියලා කියන්නේ. දැන් මේකත් අපිට කතා කරන්න පුළුවන් හරියටම මෙන්සස් පිළිවෙලට හැදෙනවා නම් විතරයි. එක එක වෙලාවට හැදෙනවා නම් ඒක උනන්නේ මොහරෙන්න මොනවත් කරන්න බෑ. වී කෙනෙක් හම්බ වෙන්න ඕන අවශ්‍ය ඩ්‍රග්ස් ගන්න ඕන පිළිවෙලට ඒක හැදෙන මට්ටම දෙන්න ඕන ස්ට්‍රෙස් රිඩියුස් කරන අනිත් ඒවා ඔය ප්‍රෝග්‍රෙසිව් රිලැක්සේෂන් ඩීප් මස්කල් රිලැක්සේෂන් SR වගේ මේ මෙයාගේ මනස සංසුන් කරන්න භාවිත කරනවා. ඊට අමතරව මෙන්න මේකේ යාර පෙන්වලා දෙන්න ඕන කරනවා මේ දවස් 14න් අර කිව්වන් දවස් 2යි කියලා ඩිම්බයක් මේ ආවි තියෙන්නේ නේ. ඒතර ඒ දවස් 2 හොයාගන්න. කොහොමද හොයාගන්නේ? දවස් 14න් හරියටම ඩිම්බ පිට වෙන දවස් දවස් 2 හොයාගන්නේ කොහොමද? කියන්න බන්නේ. එහෙනම් හොයාගන්න පුළුවන්ද? හොයාගන්න ක්‍රමයක් තියෙනවද? සාමයෙන් චෙක් කරන්න පුළුවන්. මේ රිකු. ඔන්න එක ක්‍රමයක්. අනිත් එක ඉගෙන ගන්න. මේ මැගිලෙන් ඇල්ලුවොත් මෙහෙම නිකන් ඇදිලා යන ගතියක් ඇති වෙනවා. ඇලෙන සහ නිකන් ඒක යෝල් මාර්ගයට ඇඟිල්ල දාලා මෙහෙම බැලුවම ඒක දැනෙනවා. ඒ කාලේ හරියටම ඩිම්බැක් එක ගන්න. දැන් මේක ටිකක් ප්‍රැක්ටිකලි කරන්න අමාරුයි. තව මීට වැඩි නිකන් පහසුවෙන් තව බලන්න පුළුවන් ක්‍රමයක්. ඒක හොඳ එකක්. ඒක ආයෙ කිසිම වරදින්න බෑ. ශරීර උෂ්ණත්වය වැඩි වෙනවා ඩිම්බ පිට වෙනකොට. ශරීර උෂ්ණත්වය වැඩි වෙනවා. ඒතර ශරීර උෂ්ණත්වය වැඩි වෙන එක හරියටම මෙෂර් කරගන්න පුළුවන් නම් නෝමල් නම් උන හෙම්බිරිස්තානම නම් වෙන ප්‍රශ්න නැත්තම් උෂ්ණත්වය වැඩි වෙන එක මැන ගන්න පුළුවන් නම් මොකද වෙන්නේ? හරියටම දැනගන්න පුළුවන් මේ ඩිම්බ පිට වෙන එක. අන්න ඒක ප්ලෑන් කරන්න කියලා දෙනවා. දැන් ඒගොල්ලෝ වෙන ලෙඩක් නැහනේ. එතන ඒගොල්ලන්ගේ රස්සාවල මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් එක්කෙනෙක් අමුදාවේ ඉන්නේ යාට නිවාඩු හැමෙන දවසට මේ දවස් දෙක සෙට් වෙන්නේ. ඒතර අවුරුද්දටම දවස් 24යි බබාලා හම්බෙන්න පුළුවන්. දැන් මේ කිව්ව දේශනාවේ හැටි. ඒතර 365 දවස් 24යි කියන ගේන කණගස් බව බේසිකුරෙන් ආව බලනවා වගේ එකක් තමයි. ඉතින් ඒකේ හැමදාම පැල රැකලා අවසර gedere එන එක මේ උදේ අවසර gedere ඉන්න කෙනෙකුට නම් මේක එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ගොඩක් මේ ප්‍රශ්නේ ඉන්නේ
එක වාස්බන් බා ඒගොල්ලෝ ගොඩක් ඈත වල ඉන්නවා විවාහ වෙලා ඒ දෙකට ඉන්න නෑ රස්සාවල හින්දා වෙන 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 තැන් වල වැඩ ඒ වගේ රස්සාව ඒව දේවල් ඔක්කොම තීරණය කරන්නේ වෙන බලධාරයේ එතකොට මේ ජීව විද්‍යාත්මක සිස්ටම් එකට ගැලපෙන්නේ නෑ මේ ඉතින් ඕනම කල්ලා නේද ගොඩක් වෙලා නේ හරි එතකොට හීට් එක ඔන්න වැදගත් මට දැන් උගන්වන්න තිබුණ කෑල්ල මේකේ සාන්දෘෂ්ටි කෑල්ල විතරයි මම මේ බයොලොජිකල් කෑල්ල කල්ලගෙන නගලන්නේ ඔයගොල්ලන්ට ඒක ඉන්ට්‍රස්ට් වගේ පේනවා මට. ඉතින් තමයි මේ කියලා දෙන්නේ. හරි. ඉන්ට්‍රස්ට් කියන්නේ ඒක දැනගන්න ඕනන්නේ. මේ නැත්තම් තම කාන්තාවක ගණිතඥයෙක් වෙන්න ඕන කියලා කියන්නේ. නැත්තම් වැඩේ වරදි. ඒකයි. ඉතින් මේ මේක බලන්නේ උණ කටුවක් අරගන්න. උෂ්ණත්වමානකයක් අරගන්න. අරගෙන ඒක හොඳට 0 වෙන්න අරගෙන තමන්ගේ ටච් කරපුවාම ඒක වැඩ කරනවාද කියලා බලන්න. වර්කින් තත්ත්වේ බලන්න. ඒක තමන්ගේ ශරීර උෂ්ණත්වයට ඒක ගිහිල්ලා ඒකේ මර්කරි එක නතර වෙනවා. ඊට පස්සේ තමන් නිදා ගන්න තැන ඒක තියාගන්න. අකුල් දිවට තියන්නේ කට හොදන්නේ වතුරේ මොකුත් නැතුව මේ හීට් එක හැමදාම උදේට චෙක් කරනවා. ඉතින් මේක ස්ටාර්ට් කරන හොඳයි මේ දවස් පළවෙනිද නැද්ද දවස් වගේ ගන්න. ඒත් මේ දවස් ටික ඇත්තට වැදගත් නෑ. නමුත් අර සිස්ටම් එකට යන්න හොඳයි. සාමාන්‍ය පොඩු කුරුලයක් වගේ අරගන්න කියන්න. අරගෙන මේ පැත්තට දින ටික දාන්න. 1 2 3 4 කියන. මේක සැදිච්ච දවස් ඉඳලා මේක දාන්න. අපි මේ මේස හැදුවේ පළවෙනිද දාන්න. ඒ දාන්න 8 9 10 8 9 10 කියන. හැබැයි මෙහෙට මේ දිගටම යන්න ඕන. දින ආපහු අර 28 ගිහිල්ලා එහෙම එන්න ඕන දින දෙක. ඒක හැදෙයි මේ පැත්තට උෂ්ණත්වය. උෂ්ණත්වය දාලා විනාඩි 5ක් තමන්ගේ දිව ඇතුලේ තියාගෙන පොතරේ පල්ලෙහාට දාලා මෙහෙම ගසලා දාලා ඇඳේ ඉන්න ගමන් තියාගෙන ඉඳලා හීට් එක විනාඩි 5කින් පරි ශරීර උෂ්ණත්වය මාස් කරන්න. හැමදාම මේක කරනවා මේ දවස්වල. වෙන ලෙඩ නැත්තම් මෙන්ස සර්කල් එකක් පිළිවෙලට හැදෙනවා. මොකද ඊළඟ මාසෙත් අපි මේක කරපුවාම පිළිවෙලට හැදෙනවා නම් හරියට මේ දින වෙනකොට මේ උඩ යනවා. ඊනස් මේ උඩ යන දවස්වල හොඳට තමන්ගේ බොඩි එක ගැන අවබෝධයෙන් හිටියොත් දැනෙනවා තමන්ට පුංචි වෙනස්සක්. කොන්දරි දෙනවා. නිකන් සාමාන්‍ය එක එක පේන්ස් දැනෙනවා පොඩි. ඒව වෙනදත් දැනුණා. දැනනකොට මේ කවුන්ට් එකට වැටුනේ නැහැ. දැන් මේ කවුන්ට් එකට වැටෙනවා. එතකොට ඒක සෑහෙන සෙල්ෆ් අවේයක් තමන්ගේ. ඉගෙන එඩියුකේට් කරලා මේ මෙන්න මේ දවස්නේ අර ලිංගිකයෙකු දෙන විදිය ඒකට ඉන්න ඕන විදිය ඒ දේවල් කියලා දෙනවා. දැන් ඉන්ඩිවිජුවලි කතා කරපුවාම මේ කපල් එකේ හස්බන්ඩ් අයින් කරලා කතා කරපුවාම ලේඩි කිව්වත කතාවක්. එයා කිව්වා මේ මම ගොඩාක් මේ මානසිකව වැටලා ඉන්නේ මේ ප්‍රශ්නේ. මේකෙන් සෑහෙන අපි මානසිකව මෙහෙමන කිව්ව ගොඩක් කතන්දර ඇතුළු. ඊට පස්සේ කියනවා මේ ලිංගිකවත් මේ ඉක්ුත් වෙනකොට එච්චර වෙලා ඉන්න බෑ මේ මට රිදෙනවා අමාරු දෙවිල්ල අපහසුයි හරි එතකොට දැන් එකෙන් පේනවා මේ මහත්යට වෙනම කතා කරන්න ඕන කෑල්ලක් තියෙනවා එන මොකද මහත්යට කතා කරන්න ඕන කෑල්ල ඔකා ගැන කතා කරන්න ඕන මහත්යට කතා කරන්න ඕන කොහොමද නිවැරදි ලිංගික උත්තේජනයක් ඇති කරන්නේ සහ ලිංගිකව හොඳ සූදානම් වුණාට පස්සේ ලිංගිකව එකතු වෙන්නේ කියන එක ඥාපර නැත්නම් ආරයට හැමදාම නිකන් ලොකු පීඩනයකින් එන්නේ ওই වැඩේට. ඉතින් ඩිම්බ රිලීස් වෙන විදියක් නැහැ එතනම මානසිකව මේ අපහසුවක්. ඒතර අනිත් එක්කනා ගැන සැලකිලිමත් වෙන්න ඕන විදිය. ඒතර ඒ ගැන වෙනම උගන්වන්න. දැන් මම ඒක උගන්වන්න යන්නේ නැහැ. වෙනම උගන්වන්න සම්පූර්ණ දැක්කේ ඒක කතා කරමු. මේ දෙවෙනි එක තමයි මේකේදී අර ලෝගෝ තෙරපි එකට අදාළව කරන්නේ ඒගොල්ලොන්ට බබාලා හම්බ වෙන්නේ නැති වෙලා තියෙන්නේ මේ තරම් කරදර වෙන්න වෙලා තියෙන්නේ මේ තරම් දේවල් වලට බලාගෙන ඉන්න වෙලා තියෙන්නේ ඒකට අර්ථයක් තියෙනවා බබෙක් අපිට අපේ බයොලොජිකල් සිස්ටම් එක කොහොම හොද වුණත්
මෙහෙම බබෙක් ඉන්න ඒකට ප්‍රාර්ථනා කරනවා. ඒකට ආරාධනා කරනවා. මේකට අදාළම දැසිරීමක් වුණ කරනවා. ඔයගොල්ලෝ බලන්න අනගාරික ධර්මපාල කියන කෙනා මේ ලෝකෙට බිහි කරන්න කලින් බඩට එන්න කලින් එයාගේ නෝ අම්මා කැලණි විහාරේ ගිහිල්ලා ඒ වගේ දරුවෙක් ඉල්ලනවා. දරුවෙක් ඉල්ලනවා කර්තවදාරි කියවන්න. එහෙම ඉල්ලලා ගත්ත කෙනෙක් කියලා කියන එයා. හරි. මේ මේ මෑතක මගේ යාළුවෙක් මේ ඉන්නවා මේ ටීපෝසස් කමාන්ඩ් ගාව අනුරාධපුරයව හදිසි. මොකද කතාව මේ ඔක්කොම ගිහිල්ලා ගමන ඇවිල්ලා සුසුලිය දන්නවා මම අදාපු ගමන කියලා. ඔක මම දන්නේ නෑ. මට මේ මහාන කරන්න දරුවෙක් ඉල්ලන්න මං ආයෙත්. ඇත්තට මට මේ හරි සම්මේලී කිව්වා. ඒ කියන්නේ යාට බබාලා තුන් දෙනෙක් ඉන්නවා. හතරවෙනි බබෙක් එයා හදන්න ඕනලු මහාන කරන්න. අම්මා. ඒ කියන්නේ ඒක මේ කොළඹ ඉඳලා මේ එහෙ ආව. එයා විශ්වාසවන්ත පරිසරයක නැවිලා මේ ආව. ඒ කියන්නේ හිත අනිත් එක ඒකට නොනව නොනගේ හිත හදන්න ඕන. ඒ වගේ. එයා කියනවා මම හව ඉතින් එයා එහෙම හිතුවේ. නෑ මෙහෙම නේ දැන් මහාන කරා කියලා ඒක ඒ ඒක ඉඳ කරන්න මට ඕනකමට මහාන කරලා බෑනේ. ඒකට කෙනෙක් උපදින්න ඕන. සාන්දෘෂ්ටික වාදී අප්‍රෝච් එක. ඒකට කෙනෙක් උපදින්න ඕන. ඒකට ඒක ඩියුටියක්. ඒක හැමෝටම කරන්න බෑ. දැන් මේ පොඩි හාමුදුරුවෝ කෙනෙක් ගෙදර ඉන්න හැමදාම අම්මා තාත්තා කඩේ හරි ගිහිල්ලා මොනව හරි හරි දෙයක් හරි ගෙනද දැන් එහෙම දෙයක් කරන්න බෑ. සම්පූර්ණම වෙනම මේ පොදු අවස්ථාව බවට පත් වෙලා තියෙනවා. ඒක හින්දා මොන අඩුපාඩු තිබුණත් අපට කරන්න බැරි ටිකක් ඒක. මම මේ කිව්ව අඩුපාඩු තියෙනවට නෙමෙයි නමුත් මිනිස්සු ගොඩක් කරන්න හිතනවා. නමුත් ඒක ඒක හැමෝටම කරන්න බෑ. ඒක විශේෂ වැඩක්. ඉතින් ඒක හැමෝටම කරන්න බෑ නම් we have to respect. We have to support. අපි ඒකට support කරනවා නම් අපි ඒකට උදව් කරනවා. ඉතින් අර අරයාගේ අර්ථය බලන්න. ඉච්චන පුරේ ඉඳලා එන්න. ඒක හින්දා මේ එන්නේ වගේ තමන්ගේ තියෙන self experience එකකට කියනවා. මෙහෙමයි කියන්නේ. ඒතර ඒගොල්ලෝ කියන ඔව් මේ අහවල් කෙනෙකුට බබෙක් හම්බෙන්න නැතු හිටියා. ඊට පස්සේ යා මෙන්න මේ විදිහට මෙහෙම කරා. බබෙක් හම්බෙන්න කෙනෙකුට බාර අරගෙන වගේ වැඩ කරා. සැලකුවා. ඊට පස්සේ බබා හම්බුණා. ඒගොල්ලෝ මම ඔය කතාව දුන්නු කිව්වා. ඒ කියන්නේ දැන් ඒගොල්ලෝගේ experience. ඒතර දැන් ඒගොල්ලෝ මතක් කරා. මේගොල්ලෝ එහෙම ඒවා කරලා නැහැ. මේගොල්ලෝ එහෙම ඒවා කරලා නැහැ. ඒතර ඒගොල්ලෝගේ behavior එක change වෙනවා. ඊළඟ මට මතකයි එකපාරක් බබෙක් නැතු ඉන්න කෙනෙක් ළමයෙකුට මේ ඉස්කෝලේ යන්න උදව් කරන්න ඕන කියලා මටම කිව්ව බලන්න කියලා මම ගිහින් ශිෂ්‍යත්වයට පාස් වෙච්ච මේ ආර්ථික ප්‍රශ්න තියෙන ළමයෙක් මම හොයලා දෙන්නම් එහෙ තියෙන හොඳම ස්කූල් එකකින් හැබැයි ඔයා ඒ ළමයට ඔක්කොම උදව් කරනවා කියලා මගේ ළඟට ආපු එක්කෙනෙක් එයා කිව්වා මට මෙන්න මෙහෙම කෙනෙකුට උදව් කරන්න කියලා ඊපස්සේ මම කිව්වා මේ මම ඒකට උදව් කරන්නම් කියලා මම ප්‍රින්සිපල්ට කිව්වා මේ මට මෙන්න මේ වගේ බබෙක්ව මේ හොයලා දෙන්න මම එක්කෙනෙක් හිටවනවා ඊට පස්සේ ගෙදර බලලා උදව් කරනවා ඊට පස්සේ ඇත්තටම මේ ප්‍රින්සිපල් මේ ඉස්කෝලේ ඒ වගේ දක්ෂ ඒ වගේ හැකියාවන් ශිෂ්‍යත්වයක් පහු එයා මම ශිෂ්‍යත්ව පාසෙට ගිහින් වැඩිකේ නෑ මම කරන මේකේ දක්ෂතාවයේ තියෙන කෙනෙකුට උදව් කරපම මෙයා යන්න පුළුවන් ඕන තරකට යයිනේ එහෙම කිව්වා ඊට පස්සේ දුවේ පුතේ දෙගෙන මට කවුරුණක් තමයි නේද දුවේ හම්බුනේ ඊට පස්සේ මේ යාට උදව් කරා මට මතකයිද පයිලට් කෙනෙක් එයා පයිලට් කෙනෙක් දෙන්නම කපල් එක මාව ඇවිල්ලා බලලා ළමයාට උදව් කරන්න පටන් ගන්න මාස 6ක්වත් ගියේ නැහැ ෆොටෝ එකකුත් ගත්තා ෆයිල් එකක් ඇදුවා ග්‍රාම සේවකෙන් ලියුමක් ගත්තා ප්‍රින්සිපල් ගෙන් දුන්නා පාර්ටි එකේ ලියුම දැම්මා රිසර්ච් දැම්මා ඔක්කොම කරලා ලස්සනට මේ හදුවා හදලා දැන් මාසෙම ඒ ළමයා දෙන ඒ ළමයාගේ නිවාඩුවේදී එයාට බලන්න ඕන තැන් එක එක තැන් ගිරිහිල්ල පොත්පත් ඔක්කොම දෙනවා මගේ පා මගේ පවුදිලි ගත කින්නේ කියන්නේ. ඒ කියන්නේ තව සමහර කෙනෙක් දරුවෙක් නැතිකම දරුවෙක් හදාවඩන්න ගත්තට පස්සේ බබා හම්බු කියලා. ඒ කියන්නේ සිස්ටම් එක චේන්ජ් වෙනවා. ඒ කියන්නේ අපේ චින්තන ක්‍රමය වෙනස් වෙනකොට අපේ හෝමෝන, අපි හිතන විදිය, දැන් බල්ලෙකුට ආදරය කරන ඩෝල් සෙට් එකේ ඉන්නේ නැහැ. ඒකයි මම මේ කියන්නේ. ඒක හොඳයි. නමුත් මේ හියුමන් රිලේෂන් කියන එකට මේ එකින්නම් මේ මිනිස්සු ගොඩක් යනවට හුදකලාව තනිකමට කුරුල්ලෙක් ඒක කමන්නේ නැහැ ඒක සත්ත්ව කරුණාව කියන එකද නමුත් මිනිහෙකුට උදව් කරන්න හිතනවා කියන එක ළමයෙකුට උදව් කරන්න හිතනවා කියන එක මේ එන්න ඕනේ ඊට පස්සේ මට මතකයි එකපාරක් මේ
ඔය අධිමානසික සාන්දෘෂ්ටික ප්‍රතිකාරවලට ආවා එක එක ලේඩි කෙනෙක්. එයාගේ තාත්තා ඉංජිනේර කෙනෙක්. ලස්සන ගෑනු ළමයි එක ගෑනු ළමයි හිටියේ. මම මේ දවස්වල විශ්වවිද්‍යාලේ වවුටලා අධිමානසික දේවල් ගැන පොඩ්ඩක් මේ ඉන්ට්‍රස්ට් එකේ ඔය ගැන හොයන කාලේ. එතන ආමියගේ හිටියා මේජර් කෙනෙක්. මේ දැන් නෑ මට කර්නල් මේජර් තම්සේර කියන තමයි. එයාගේ පුර පපුවේ අපහසුතාවයක්. මම කිව්වා සුසිල් අපි දැන් යන් කියලා. මමත් ගියා. ඉතින් මම මේ මෙහෙම ඉඳගෙන ඉන්නවා නම් හාමුදුරු නමක් නීති ඉස්සරින් භවයක මේ ඉරිෂිවරයෙක් වෙන ඉඳලා තියෙනවා. අදිසි මොනාරි හිප්‍රොඩියුසර් එකක් කරද්දී මේ අදි මීට ඉස්සරින් භවයක පවර්ෆුල් මේ හැකියාවක් තිබිලා තියෙනවා ලෙඩසුව කරන්න. ඊට පස්සේ නිකමට බැලුවා මේ දැනුත් ඒ ඉරිසි පවර්ස් පාවිච්චි කරන්න බැරි තියෙන බලමු පුළුවන්. ඊට පස්සේ පෝස්ට් ඒ කියන්නේ කමාන්ඩ් එකක් දෙනවා මම මෙන්න මේ විදිහට ගත්තට මෙහෙම ආවට පස්සේ මට ආපහු මේ වැඩේ කරන්න පුළුවන් කියලා අර පසු කාණ්ඩ බලපාන කමාන්ඩ් එකක් මනසට දෙනවා. ඊට පස්සේ හම්දුරු සාමාන්‍ය දිරුස් මරම් මෙහෙම කරලා ඇඳගෙන ඉඳගත්තම අරකට යන ටක් ගන්න. ඒක නෑ හැමතිස්සෙම මේවා වෙන්න ඕනේ අර ඒකට යන්න පුළුවන් ඒක ඔය ඒ භාවයේ ඒ පවර්ස් වලට යනවා. ඊට පස්සේ බෙහෙත් එහෙම දෙනවා. දැන් බෙහෙත් කියන්නේ දැන් බෙහෙත් දෙනවලු මෙහෙම අරගෙන හම් කරලා කට දුන්නම පෙවිලා යනවා. දැන් මම අර මේජෙන් එනවා එයාට දුන්නා කිව්වා මෙහෙම බලාන හිටියා මෙහෙම බලා මෙහෙම කරා ගිලුණ කිව්වා. ඉතින් ඒ වගේ මේ ඊට පස්සේ මේ එතන ආවා මේ එක ගැන්න මේ තාත්තත් එක්ක හිටියේ. ඊට පස්සේ මේ ළමයා මේ ඉඳගෙන හිටියම අපිට ඉන්න කැමැතිද කියලා ඇහුවා ඉන්න දුන්නා. ඊට පස්සේ මේ ළමෙන් ඇහුවා ආපු කාරණේට උදව් කරන්න බෑ කියෝනේ. ඊට පස්සේ යාගේ දුකෙන් මගේ හිටියා. ඊට පස්සේ යාට කිව්වා මේ ඔබට ඇති වෙලා තියෙන තත්ත්වෙට හේතු දැනගන්න කැමැතිද කියලා ඇහුවා. ගැන්න ළමයෙන් ඇහුවා. ඊට පස්සේ යාකෝ කැමතියි. ඊට පස්සේ කිව්වා තමුන් විශාල කාලයක් සත්තුන්ට කුරි දින රසාව ගැන දින අර හම කන ගහන්නේ නම කොටන්නේ ආරංගියේ පුංචන්හම් ඒ සතුරාර මිගහරදී අන්න ඒක කරලා තියෙනවා. සත්තුන්ට කිසිම කරුණාවක් මොකුත් නැහැ. ඒ හින්දා තමයි ඔය ප්‍රතිඵල ලැබිලා තියෙන්නේ. මාස 6ක් සත්තුන්ට සලකන්නේ නෑ. සලකලා එන්නේ කිව්ව ප්‍රතිකාර කරන්න නැතුව බෑ. මේක මට ඒ දවස්වල හරි මේ මැජික් වගේ කියන්නේ මේ මොකද්ද මේ වුනේ කියලා. පස්සේ මේ ළමයාගෙන් මම අහුවා මේ දැන් ආවේ මොකටද කියලා අපට හිතා ගන්න බෑ. බලුවා මේ තොලේ කබරයක්. තොලේ මෙහා කරුවා මේ කබරයක්. දැන් මෙච්චර මහලු කෝයක තොලේම ඔය කබරය අපේකට අර්ථයක් තියෙනවා ඒක. වහන්නත් බැරි දැනගන්න. වහන්නත් බැරි. එතකොට මාන්නේ ඒ සාන්දෘෂ්ටිවාදී අප්‍රෝච් එක හරිම මේ ලොජිකල්. ඇත්තටම ඒකට ඒක තියෙනවා. ඒ කියන්නේ අර ඔහු එයාට දුන්න පනිෂ්මන්ට් එක ලකුණ දීලා තියෙන තොලේ. ඊට පස්සේ ඇත්තටම කියනවා නම් ඒ ගෑනු ළමයාගේ තාත්තා පැවිදි වෙන්න වගේ ගියා කලකිරල ඔක්කොම වෙලා. එයා මේ ඒ කෝට්ටේ මාදිවිල ඒරියා එකේ ඒ දවස් තාමත් ගැමි පරිසරය තියෙන දැන් තමයි ඩෙවලොප් වෙන්නේ. මීට අවුරුදු 10කට ඉඳලා කලින් මම ඒ ස්ත්‍රේ දැක්කේ. එතකොට හරක් බලන කොල්ලෙක් එක පැනලා ගියා. හරක් ජොබ් එකට තියෙන ආකර්ෂණය. හරි ඊට පස්සේ ගෙදර අම්මලා තාත්තා හරි කරගෙන ගෙදර කූසේ කිටියක් පයින් ගහනවා. මාරුන සත්තුන්ට ගහනවා. හරිම හිංසාකාරයි. එකම දුව. තාත්තා කොළඹ හොඳම කම්පැනි එකේ ඉංජිනේරු කෙනෙක්. ඒ තාත්තා අම්මයි දෙන්නම මේ ඔය කෝට්ටේ තියෙන බෙලේ පන්සලගේ පන්සලත් ඔය ජවර් හොස්පිටල් එකේ නැහැ පැති තියෙන මේ ඉලම්බික් මැද තැනකලා මේකට යන මාරියට දිගු වදිනවා. ගොඩක් ආගම දේවල් වලට බර වෙන්න පටන් ගන්නවා. මම මේක කියන්න උත්සාහ කරේ ඕගොල්ලෝ කොහොමද කියන්න නෙමෙයි. මේ මේ කෙනෙක්ගේ බිහේවියර් එක මේ මොඩිෆයි කරන්න සෑහෙන මහන්සි වෙනවා. සමහර දේවල් දැන් ඔය විවාහ වෙන්න මඟුල් හරියන්නේ නැති අය මානසිකව වැටලා ආවමත් මේ අප්‍රෝච් එක තමයි භාවිතා කරන්නේ. ඒගොල්ලෝ සමහර අය ඉන්නවා දැනුත් මේ කෙනෙක්ගේ විවාහ ජීවිතයක සතුට භුක්ති විඳින්න බෑ. තව කෙනෙක් යාළු වුණත් ඒ මඟුල කඩන්න බලනවා. අෆයර කඩන්න බලනවා. ඒකට හානි කරනවා. මේ ගොඩක් මේ ඊර්ෂ්‍යා සහගතව වැඩ කරනවා. ඉතින් මංගල්‍යයන් හරියන්නේ ඒ ව්‍යාපාර තියන කර්ම නෑ. එතකොට ඒක මේ භවයේදී ඒ වගේ අපහසුතාවයක් ඇති කරන්නේ you have to learn. තමන් විසින් මේ මනමාලයේ නොලැබීමේ තියෙන දුක
අපහසුව ඒ පීඩන එක්ස්පීරියන්ස් ගන්න අන්න ඔක කියන්නේ. ඒ කියන්නේ අපිට සමහර දේවල් ලැබිලා තියෙන්නේ ඒ කියන පීඩන ඒ කියන දුක් කරදර පිළිබඳ අත්දැකීම් තමම්ම විඳ ගන්න ඕන. You have to learn. ඔබ විසින් ඒක ඉගෙන ගත යුතුයි. පාඩම. ඒක ඉගෙනගෙන ඉවර වෙනකල් you can't help. කාටවත් උදව් කරන්න බෑ. හරියට ඉගෙන ඉවර කරන්න බැරි වුණොත් ඇලියස් වෙනවා. ඒක සමහරට මේ භවයේම අදින්න වෙනවා නැත්නම් තව භවයක හරි ඒක ඒක අදින්න වෙනවා. ඔව් කර්මය කියලා මේක කියන්න පුළුවන්. නමුත් අපි දැන් අර මේ ඒක ඇප්‍රෝච් එකකින් බලද්දී ඒක ආගමකට යන්නව සමානලාවට මේ බෞද්ධ කෙනෙක් වුණොත් ඕක වැඩ කරනවා. කැතලික් කෙනෙක් වුණොත් ඒ හිඳයි මම ඒකට බර කරේ නැතුව මේ න්‍යායම උගන්නන්න. මොකද සමානලාවට අපි කැතලික් කෙනෙකුට මේක කිව්වොත් එයා කර්මය පිළිගත්තේ නැති වුණොත් එතකොට මගේ ව්‍යායාමය සම්පූර්ණයෙන්ම අපරාධේ. හොඳ දෙයක් දෙන්න අපි හදන්නේ ඒකේ හින්දා ආගමික දෘෂ්ටි කෝණයක් නැතුව මේක මේ භාවිතා කරන එක තමයි හොඳ. මොකද කාටවත් එතකොට විරුද්ධයි. මම කියවෙන තේරුණාද? අත්දැකීම් ගන්න ඩියුටියක් වගකීමක් තියෙනවා. ඒක හරියට ඉෂ්ට කරන්න ඕන. ඒ දුක. ඒක හින්දා හැම දුක් කරදරවලටම බෙස් බලාගත් අර්ථයක්. හැම දුක් කරදරයකටම බෙස් බලාගත් අර්ථයක් තියෙනවා. අපි ගන්න අපි මම ගත්තොත් මම නිකන් මම මේ කල්පනා කරා. දැන් මම ඒ කාලේ මේ ප්‍රොෆෙෂන් ඇන් චයිල්ඩ් කෙයාර් එකේ වැඩ කරේ. හොඳ රස්සාවක් උතුම්මද පළාතේ මනෝවිද්‍යාව සම්බන්ධයෙන් මම වැඩ කරේ. හැබැයි යුද්ධය හොඳටම තියෙන කාලේ මම දැක්කා ඒ කාලේ පදවියක ඇපිටිවිල්ලා වැඩ කරද්දී ඔය පදවිය හාමුදුරුවන්ට බ්ලාස්ට් එක වෙනකොට මම මග හිටියේ මගේ දුව නෝනායි මාය දෙන්න එනවා මෙහෙම පේනවා. එනිදිපත් වෙනවා. තව දවසක් මම පිටිපස්සේ කැබ් එකේ යනකොට ඉස්සරහා අප කැබ් එකේ PA කෙනෙකුයි ඔක්කොම ටික මරන එදා අපේ ප්‍රාදේශීය ලේකම් හරි කවුරු හරි ඩාර්ක් කරනවා. මේ ජාතිම කැබ් එක අපි ආවේ මම බලන්නේ තියෙන්නේ ඒකම ගන්නවා. චූටි කොඩියක් නෑම ගහලා දෙනවා මල ගෙදරකට ගහනවා වගේ පොඩියක් පාරයිනේ. වැලි වැලි කොටක. හරියට ඒකේ ඉඳලා තව එකක් තියෙන ඔලු හන්දකින් ඔපරේට් කරලා බ්ලාස්ට් කරනවා. ඒක දෙකක් දැක්කා හැට. ඊට පස්සේ මම එකපාරක් මීටින් එකකට ලියුම් යවලා මේ ප්‍රීස්කූල් ටීචර්ස් ලාගේ වැඩසටහනකට ගෙන්නුවා. ඇතාකට කියන හරියට කැපිදිගුල්ලෑව හරියට මේ උදේ පාන්දර බස් එකට බ්ලොක් ක්ලේමෝ ගැහුවා. එතකොට මට සෑහෙන ෂොක් එකක් ඇතිවෙනවා. මම ඒ ලියුමට ආපු දෙන්නේක් මැරුවා. ඒ මගේ මං යවපු ලියුමට ආපු දෙන්නේක් මැරුවා. මම මුලින්ම හොස්පිටලෙට ගිහිල්ලා බැලුවම මේ එක ළමෙක් රිසර්ච් බලන්න ගිහිල්ලා තන මේ තයි එකක් එක මේ ටික විතරයි තිබුණේ. ඒ ළමයා ඔලිය රිසර්ච් බලන්න හරි ආපුලා. ඊට පස්සේ මේ එහෙම මේ ගොඩක් දැක් ඒ කාලේ මම මේ පාරට වැඩ කරා. ඊට පස්සේ මම හිතනම තමයි මේ ගුවන්තොටුවට ඇප්ලයි කරේ. ඇප්ලයි කරලා ඒ මගේ යාළුවෙක් මේ මට කෝල් එකක් දීලා කිව්වා මේ මෙන්න මේක දාන්න කියලා. කොළඹ ඉඳලා. ඊට පස්සේ මං කොහොමද මට රසාවුත් තියෙන එකේ වා දාන්න කියලා. නෑ සුෂිලාට ඒ කියන එක්ස්පීරියන්ස් හරියනවා දාන්නකො මංගල කියලා පේරදෙන කැම්පස් එකේ ඉන්නේ. අදත් මගේ යාගේ ටෙලිෆෝන් නම්බරේ නෑ. කොහෙද ඉන්නේ කියලා දන්නේ නැහැ. එයා තමයි ඒ පළවෙනි ලියුම් කැලලා ලියලා මට එන්නේ. එච්චරමයි. ඊට පස්සේ ඉන්ටර්වියු එකේදී හම්බුණා. දෙන්නම ඉන්ටර්වියු එකටකට ගියේ. ගියපුවාම මේ දැන් බලෙන් ගන්න දැනම උස බලලා අතට දාන්නේ. දැන් මට ඩිග්‍රී සුසුක අපුදින උස නැහැ. ඊට පස්සේ මම අරන් කිව්වා මේ බලපෑම මොන ඩිග්‍රී තුනද මන්ද බං පංචස්කන්ධයේ තියෙනවද මං යනවා නැන්ද කියලා මම කරලා. හරිලා ගේට් ඒකල ගේට් ළඟ නැනකලා ආවා. එනකොට මම මගේ දදන මම හිතන්නේ වොරන්ටොම්ස් කෙනෙක් වෙන්න ඕනේ. ඒක හරිය මම දන්නේ නැහැ. දුවගෙන ඇවිල්ලා කිව්වා සර් යන්න එපා ඉන්ටර්වියු ආපු ඔක්කොම දාන්න කියලා තියෙන්නේ මේ අපි ගන්න එක්ස්පර්ට් කියලා කියන්නේ එළියෙන් ගන්න අය ඔක්කොම දාන්න කියලා දීලා කියනවා. මං කොහෙන්ද ගියාට වැඩක් නැහැ. ඒ උසලෑ ඒ නම් මේ අවත් මට අඟල් භාගය හරි අඟලක් කර වදි. මං කොහෙන්ද මම යනවා කියලා. ඊට පස්සේ මංගලත් කිව්වා මම නෑ නෑ මේ හින්ද සිල්ලා තඩුට්ටා කියලා. 30 ගානක්ද කොහෙන්ද ඉන්ටර්වියු කරා දෙන්න අය ගත්තේ. මම ෆයිනල් ඉන්ටර්වියු දෙන්නා. මගේ දැන් බඩ දෙකක් වැඩි ඉතන. මට නුව ඩිරෙක්ට් එකේ ඊළඟ ඉන්ටර්වියු එකට එනකොට ඔයාලට පොඩ්ඩක් දුවලා ඇගේ මඩු කරගෙන ඉන්න පුළුවන්ද කියලා. මම ඒක කරන හා කිව්වා. හා කියලා පළවෙනි දවසේම ඔය පදි කැඩියුලේ පාරේ දුවර ගොඩෙන් සෙරේ කිව්ව ගොරඩ කරා. ගොරඩ මගෙත් එක මගේ බල්ලෙක් හිටියා යා මාත් එක්ක යනවා. යනකොට අර පදි බස් එකට ඇතුළේ මැරුණා පළවෙනි දවසේ. මම දිව්වෙත් නැහැ. එදාම ඇත්තනම් බලන්න දීම කුඩු වෙලා ගියා. උට පුරුදු නැතුව එදා මන් දුවරවට මාත් එක දුවන්න ආවා. ඉතින් මම දිව්වෙත් නැහැ. ෆයිනල් ඉන්ටර්වියු එකට
කමාන්ඩ් ඇතුළු මේක ඉන්නේ ඒක ඉතින් සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරනවා නේද? අනිත් අය දැන් ඩිසිෂන් එක ගන්න බැරි වෙනවා. දැන් රස්සාව කිදලා තව රස්සාවට යනකොට ඒකේ තියෙන ඔක්කොම ඒක දැන් මේ මම ඉන්නේ සාමාන්‍යයෙන් වැඩක් කරනවා නම් ඒක හරියට කරන්න ඕනේ. ඒක මම කෝ මම රෙගියුලර්ම තමයි එන්නේ. හැබැයි මගේ සර්විස් එක කන්ට්‍රිබියුට් කරනවා. එච්චරයි. ඒ කෙනෙක් ඇවිල්ලා මේ එයා ඇවිල්ලා ආපහු ඇවිල්ලා ඩිෂන් එක ගන්නකොට ඉනිට ඇවිල්ලා චේන්ජ් කරන්න ගියා. ඊට පස්සේ එයාව ගත්තා. මම ගත්තා. මම හැබැයි කිව්වා මට ඉතුරු නැගිනීර පැත්ත වැඩ කරන්න ඕන. මේ ඒ පැත්තට වැඩ කරනවා විතරයි එන්නේ කියලා. ඉතින් ඒ ඔය ඕන තරම් හැමතැනම ගියා ආවා. හැමතැනම ගියා ආවා. බොහොම ඉන්ට්‍රස්ට් එකෙන් කැමැත්තෙන් ගියේ. ලෙඩක් නැහැ. බය වුණෙත් නැහැ. මේ වැඩකුත් කරා. මේ ඩියුටියක් තිබිලා තියෙනවා පරණ. නැත්තම් එහෙම බෑ. හැමෝටම එහෙම මේ කරන්න බෑ. ඒක මේ මමත් හිතනවා ඇත්තටම මේ ඒ කියන්නේ අපිට මොකක් හරි මේ රට වෙනුවෙන් මොකක් හරි මේ අදි මනෝවිද්‍යාව මේ කියන්නේ එක්ස්ප්‍රෙස් සයිකෝලොජි ඇප්‍රෝච් එකේ හැමෝටම කරන්න බැරි එකක් කරන්න. ඒකින්ද මම හොඳටම දැනගෙන හිටියා මැරෙන්නේ නැහැ කියලා. මට හොඳටම විශ්වාසයක් තුන එහෙම නිකන් මැරෙන්නේ නැහැ කියලා. ඒ මම වැඩ කරන කාලේ හොරදෙනවා. අපිට ගොඩාක් වෙලාවට මේ මිනිස්සු මරණයට බය වෙලා ඉන්න අයගේ බය නැති කරන්න අවස්ථාවක් හම්බුනේ. දැන් මේ වගේ බය නැති කරන්න පුළුවන් කෙනෙක්ගේ. කෙනෙකුට මරණයට ඇදින් දැන් ඔක් තියනවා මේ මැරනවා කියන එකට මේ අර්ථයක් තියෙනවා. දැන් ඒක නිකන් මිනිස්සු දැන් මේ ඈතක බලන අර මේ මුහුදේ ගිහිල්ලා බෝට්ටුව ගිහිල්ලා අර කොච්චරද ඌ ඈත මුහුදක කට්ටිය ටික 10 දෙනෙක් විතර ඇවිල්ලා බෝට්ටුවට පැනලා අත් කකුල් ගැට ගහලා මුහුදට දාලා ඉද්දින්නි බීරලා අන්න ඉන්න ගාල්ලේ උදක් නැද්ද මිරෝ කුරුල්ලෙක්වත් නෑ අඩු ධර්මයෙන් ඇවිල්ලා බලන්න නෑ හිතන්න බැරි දුර හරි එතකොට අත් කකුල් ගැට ගහලා පිහියක මුත් කරලා මුහුදට දාලා ඒත් මැරිලා නෑ අර ඉන්ටර්නල් නැවක් ඇවිල්ලා දැකලා රිජි ෆෝන් කෑල්ලක් තිබිලා ඒක එළිලා ඉන්නකොට තව එක්කෙනෙක් ඉන්නවා දැකලා ඊට පස්සේ එන්න ඉඳ රස්සාවයි කියලා ඊට පස්සේ ඉන්ටර්නල් නැවක් නේවි එකට ෆෝන් කරලා නේවි එකට බාර දීලා තින් දැන් ඒක කරපු අය මේ අතනොට තරයි ඒක මායි කලේ නෙවෙයි එහෙම මැරෙන්නේ නැහැ මැරෙනවා නම් මැරෙන්නකෝ ගාය කතන්දර දෙයක්ද නේද අත් දෙක තියාන් ලියා ගත්තත් බේරෙන්න බෑනේ දැන් මුදක ලියා ගත්තත් සී සර්වයිවල් කියලා තියෙනවා මේ වගේ විශේෂ කම ලබුපුවා නේ වෙන්නේ එතකොට මේ අත් දෙක බේරගත්ත ඊට පස්සේ කවුද ඉන්නේ එන පීනල කොටේ ඉන්නේ මේකයි කියන්නේ දැන් මේ ළඟදී අර මැදවශ්‍යේ මේ පොඩි බබෙක් හිටියා බබා ඇතුලේ තියලා බහින වෙලාවේ මේ තකරමත වෙනකොට එළියට ආවා අම්මයි තාත්තයි ගෙන්න තරුණ අම්මයි තාත්තයි තකරම ගන්න කකුලක් නේව දෙන්නම් බර තමයි විතරක් ඉන්නේ ආවනි වැස්සකුත් මොකුත් නැහැ. ආවනි ඉතින්ද කොහොමද? ඒ හින්දා මේක භාවිතා කරන්න පුළුවන් මෙන්න මේ වට. සාමාන්‍ය ඇහෙන් ගත්තම වෛද්‍ය විද්‍යාත්මක හේතුකුත් නැහැ. ඒගොල්ලෝගේ ජීවන චර්යාව ගත්තම බොහොම හොඳටත් ඉන්නවා කාටවත් කරදරයක්වත් නැහැ මෙලෝ වශයෙන්. ඒ වගේ හොඳට ඉන්න කෙනෙකුට මෙහෙම වෙන්නත් බෑ. එහෙම වෙන එක ගැන සමාජාට මේ ආගම ධර්මය ගැන කොහොම විශ්වාස දෙදරනවා. මෙච්චර හොඳ තියෙන අපට ඇයි මෙහෙම වෙන්නේ? දැන් අපට බබෙක් හම්බෙන්න ගියක් තියෙනවා, ඒගොල්ලෝ කියන කාර් තියෙනවා, අපි දෙන්නටම රස්සා තියෙනවා. මේ පාරවල් වල ඕන තරම් ළමයි ඉපදිලා දුක් විඳ බඳ ඉන්නවා. ඇයි අපි ගාව ඉපදෙන්න බැරි? ඒගොල්ලෝ හිතනවා. ඉතින් මේ එච්චර දේවල් ඒකින්ද මේක භාවිතා කරන්න පුළුවන් බබාලා හම්බ වෙන්නේ නැති ප්‍රශ්න වෛද්‍ය විද්‍යාත්මක නොවන හේතුවක්. කැන්සර් වගේ සමාජ රෝග කැන්සර් එතකොට මේ මොනවාද අන්න ඒ වගේ මේ වෛද්‍ය විද්‍යාත්මකව බාර ගන්නත් බැරි හොද කරගන්නත් බැරි ඒත් අසනීපයක් තියෙන වෙලාවල් මේ තෙරපි එක භාවිත කරන්න ඕන. ඒගොල්ලොන්ට කියලා දෙන්න ඕන කරන්නේ ඒගොල්ලොන්ට මේ වෙලා තියෙන දෙයට අර්ථයක් තියෙනවා. අර්ථය තියෙනවා කියලා අර බුදුහාමුදුරුවෝ දැන් ධම්සමා මණ්ඩපෙ ඉන්නකොට මේ එක හාමුදුරු නමක් එනවා ඇවිල්ලා පැත්තකින් ඉඳ ගන්නවා ඊට පස්සේ නිකන් මේ කතාව ජාතක කතාව දිහා බැලුවම නිකන්
එක අර්ථකින් ඒක නිකන් අමුතු විදිහට විග්‍රහ කරන්න පුළුවන්. කොහමද? දැන් බුදුහාමුදුරු ඉන්න ධම්මපවණ. තව දෙන්නේ මොකක් හරි ප්‍රශ්නයක් වෙලා එනවා. ආපුවාම බුදුහාමුදුරු අහනවා ඒ දෙන්නගේ මොකද්ද ඔය කතාව? එතන කියනවා ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් මෙයා මෙන්න මෙහෙම මෙහෙම වැඩක් කරලා තියෙනවා. ඉතින් බුදුහාර කියනවා ඕක මේ ආත්මෙ විතරක් නෙමෙයි ඕක මීට කලිනුත් ඕන තමයි කරලා තියෙන්නේ කියලා. එහෙම නේද? ඒතර නිකාර නිකා දැන් ඒ මනුස්සයාට මේ නිකා අපට ඒක පාටි දෙන්නේ දැන් මේ කියන පරණ කතාවකුත් කියලා. දැන් ඒ වගේ මේ ඒක හොඳ පණිවිඩයක් දෙන්න ගොතපු මේ කතානේ මිනිසුන්ට ඇත්තටම හොඳ මැසේජ් එකක් හොඳ සයිකොලොජිකල් වැනක දෙන්න අදපුවෝ. නමුත් අපි මේ වගේ කෙනෙකුට ඕක වෙලා තියෙන්නේ එතකොට ඒගොල්ලෝ අහනවා මේ කර්මයේ ප්‍රතිසන්දිලද මේ කියලා. එතකොට මොකද දැන් ඒගොල්ලෝ අහනවා දැන් සාන්දෘෂ්ටික අප්‍රෝච් එක පාවිච්චි කරනකොට එතකොට කොළුවෙන්වත් ඔව් කියනවද? දැන් කකුල නැතුව එනවා මිනිහේ. දැන් කකුල් දෙකම නැහැ පෝසස් වෙන සෙබලෙක් කියලා. සාන්දෘෂ්ටිවාදී අප්‍රෝච් එක හරියයි විතර එතනදී. සාන්දෘෂ්ටික සමහර ඒවා තියෙනවා. ඒ කියන්නේ අපි තුමු දැන් බලේ කියන එක පාවිච්චි කරන්න කියලා තියෙනවා. දැන් ආටි 5යි ගහන්න කියලා තියෙනවා. 15ක් ගහලා තියෙනවා. එතකොට ඉතුරු 10 තමන්ගේ account එකට. මේ approach එක රටේ. ඉගෙන දීලා තියෙන අනකට වඩා එහෙම දීපු වඩා කරා. එතනදී යුද්ධය ඉවරුණාත් psychological damage වෙනවා. මං කිව්වේ තේරුණාද? මේ යම් කිසි requirement එකකට ගාන්න කියලා දෙනවා ආටි 5ක් මෙතෙන්ද. නැත්තම් open authority එකක් දෙනවා මේක ඉවර කරලා දාන්න උදාර කියලා. Doesn't matter. ඒ කියන්නේ එයාට හම්බෙලා තියෙන්නේ මේ වගේ තත්ත්වයක් කෙනෙක් වළක්වන්න. එතකොට තත්ත්ව නිර්මාණය වෙන තත්ත්වය, ඇති වෙන තත්ත්වය, තියෙන තත්ත්වය ඔක්කොම සම්පූර්ණ open. ඒ කියන්නේ එතන මොකද ප්‍රශ්නයක් වෙන්න බෑ. එතනදී කිසි අවුලක් නැහැ. හැබැයි එහෙම නොවන තැනකදී අවුල්. Tamanta self guilty. හරි. ඒකින්ද සාන්දෘශ්‍යවාදී approach එක හරි ප්‍රබලයි මේ මට මතක එකපාරක් එක කෙනෙක් ආවා එයාගේ මේ අත නැතුව ආවේ ඒ අත නැතුව ඇවිල්ලා තියෙන එකට ලොකු පීඩනයකින් හිටියා එයා වෙන ප්‍රශ්නයකට වගේ ආවේ ආපහුම ලොකු අපහසුතාවයකින් ඊට පස්සේ එයා මට කතා කරන ගමන් කිව්වා මේ අත නැති වුණේ ඇයි කියලා මම දන්නවා කියලා එයා මට කිව්වා ඊට පස්සේ අපි අතලා ගියන පස්සේ මම ෆොටෝ එකක් අරන් මට මෙහෙම පෙන්නුවා එතකොට හරියට මේ අත තමයි එයාගේ නැති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ සමහර කෙනෙකුට මේ ඒ තමන්ගේ ඩියුටිය, පවරපු ඩියුටියට අමතරව මේ වැඩ කරපුවාම ඒ වගේ ඇරියස් එක තමන් තනියෙන් ගන්නවා. එහෙම වෙනවා. ඉතින් එහෙම ප්‍රශ්න තියෙනවා. එහෙම ප්‍රශ්න තියෙන තැන්වල එහෙම ප්‍රශ්න හෑන්ඩල් කරන්න වෙනවා. එතකොටත් මේ අප්‍රෝච් එකෙන් බලන්න වෙනවා. එතකොට ඒගොල්ලොන්ට වෙන මොකුත් නැහැ. ඒ කියන්නේ දැන් අන්තිමදී යුද්ධය ඔක්කොම ඉවරනාට පස්සේ ඉන්ඩිවිජුවල් මිනිහෙක් විතරයි ඉන්නේ. බස් එකේ නැග්ගම සීට් එකක සමානට හම්බෙන්නේ නැහැ. හැබැයි යාගේ එයා එතකොට මේ සිස්ටම් එක තුල මේ විශාල ඇදවැටීමකට වැටෙනවා. එතකොට සමහර ලාවට යුද්ධයේදී එහෙම ආබාධිත වුණාට පස්සේ ඒගොල්ලොන්ට ප්‍රොමෝෂන් නැහැ. ඒගොල්ලොන්ට පෝස් නැහැ. ඒගොල්ලොන්ට තමයි මේ යුද්ධයේ ගිහිලා පණ දීලා මැරෙනකම් වැඩ කරගෙනලා එවිලා නැහැ. එතකොට හැබැයි අනිත් අය හතපය හතර හොඳට බේරලා ඉන්න අය කෝස් වලට යනවා, පිටරට යනවා, තව ප්‍රොමෝෂන් දෙනවා. දැන් අරගොල්ලොන්ට මේ නිින්ද නැති වුණොත් ඒක තවත් වැඩි වෙනවා. ඒගොල්ලෝ තමයි මේ අවශ්‍යම වෙලාවේ වැඩ කරපුවා. එතකොට මේ වගේ වෙලාවල් වල මේ අප්‍රෝච් එක මේ පළවෙනියටම දාන්න හොඳ නැහැ. ඒගොල්ලෝගේ ප්‍රශ්න අහලා ඒගොල්ලෝ පැත්ත බලලා එක විදිහකින් හිත හදන්න පුළුවන් වෙන ක්‍රමයක් නැහැ. මේක භාවිත කරන්න මේක විතරයි භාවිත කරන්න තියෙන්නේ. මොකක් කකුල් දෙකක් ආපහු දෙන්න බෑනේ. හැබැයි කකුල් දෙකක් නැතුව ශක්තිමත් වෙන්න මනස හදනවා. කකුල් දෙකම නැති වෙච්ච එකට අර්ථයක් හදලා දෙන්න ඕනේ යාට. දැන් සමහර දෙපොළු මම මතකයි ඔය යුද්ධයේදී 100 ගණන් තුවාල වෙලා එනකොට මේ මම සමහර දාර මේ පීටි කිට් එකෙන් එයාක්‍රාෆ්ට් ඇවිල්ලා නතර කර දැන මෙඩිකල් ටීම්ස් අපි ඔක්කොම ඉන්නවා. මේක දවසක් මම මේ දැන් හැමතැනම මෙහෙම සීලෙන් බෝතල් මෙහෙම අත් කටෙන් ඔක්කොම එල්ලගෙන එල්ලන්න ඒවේ නැහැ. හැමෝම මෙහෙම. ඉතින් මේ කැෂුවලිටි බිම තියෙන. ඉතින් දැන් අපි බලන්නේ අමාරුම එක්කන යවන්න.
දවසක් එක පයිලට් කෙනෙක් මේ ගේම් මම කතා කරන්න ගියා මට මේ එයාක්‍රාෆ්ට් එක මෙහෙම උඩට අරගෙන ගන්නකොට තව පහක් හයක් හිටියා බිම. ඒ එයාක්‍රාෆ්ට් එක කොළඹ ඇවිල්ලා ආපහු යනකොට මේ ඒ දෙන්න ඒ පස් දෙනා මැරිලා ඉන්න පුළුවන්. දැන් පයිලට් හිතට හරි අප්සෙට්. ඒක උඩට අරගෙන ඒක අන්ට්‍රාන්ස්ලේට් කරලා ලිෆ්ට් කරන්න අන්ට්‍රාන්ස්ලේට් තමයි ඉදිරිය යන්න උත්තරය. ඒතර උඩට අරගත්තට පස්සේ යාට ආපහු බැලුවම මේ අප්සෙට්. ඊට පස්සේ ආපහු එයාක්‍රාෆ්ට් එක ලෑන්ඩ් කරලා ඉවරලා එතන ඉන්න මෙඩිකල් ක්‍රූ එකට කතා කරලා කිව්වා මේ මං යන්න මෙච්චර වෙලාවක් යනවා. මේ වෙලාව ඇතුළත P1 කියලා අය තමයි ගෙනියන්න ඕන. P1 කියලා කියන්නේ priority 1. ඒ කියන්නේ උඩරිම අමාරු අය ගෙනියන්න ඕන. ඒතර P1 කියන කෙනා සමහර වෙලාවට දැන් මම ඒතර එයාගෙන් අහනවා ඔයාලගේ තියෙන experience එකත් එක්ක මෙතන ගෙනියන අයගෙන් මම මෙච්චර time එකක් ඇතුළත බේරගන්න බැහැයි මැරෙයිම කියලා හිතන අය කවුද කියලා අහනවා. ඊටස කියනවා මේ හතර දෙනා නම් ෂුවර් කරන්න බෑ මට කිව්වම මේ හතර දෙනා බහලා අරගොල්ලෝ ගිහිල්ලා ආපහු වෙනකොට මැරෙයි කියලා හිතන හතර දෙනා බේරගන්න අරන් ගියා. පයිලට් මට කියනවා මම කොහොමවත් ගෙනිච්චොත් මෙයා මැරෙයි කියලා මට තීරණයක් ගන්න බැරි නිසා මම ડોක්ටර් කෙනෙක් ඇරුවේ. මේ නමුත් මගේ නීතිය අනුව මම ගෙනියන්න ඕන වැඩිපුරම අමාරු ටික ඒවට මම අනිවාර්යෙන් මේ ගමන යනකොට මේ ආපහු වෙනකොට මේ දෙන්නා මේ ටික මැරලා නම් මේගොල්ලෝ බේරගන්න පුළුවන්කම තියෙද්දි අපරාධ අරගොල්ලේ හෙඩ් ඉන්ජරිස් ඔක්කොම. ඉතින් එතකොට හෘද සාක්ෂියට මේ විශාල මේ පීඩනයක් තියෙනවා. එතකොට සැහැන එක අපේ දැන් සමහර තැන්වල එකපාර මට මතකයි හස්බන්ඩ් මැරිලා ඒ හස්බන්ඩ්ගේ බොඩි එකක් යනවා එයා ක්‍රාෆ්ට් එකේ. එයාගේ නෝනත් එයා ක්‍රාෆ්ට් එක යනවා එයා දන්නේ නැහැ. නමුත් අපි දන්නවා මේ බොඩි මහත්ය මැරිලා එතන මේ ඉගෙනිනවා නෝනත් දැන් යනවා හදිසියේ මේ උඩින් ආපු මැසේජ් එකට කොළඹට යන්න කිව්වා කියලා ගෙනියනවා. දෙන්නම මේ පැති හිටියේ මහත්ය මැරුණා දැන් මේ මැසේජ් එක හිදි දෙන්න නැතුව ගෙනියනවා. ternary. ඒකද මේ වගේ වෙලාවක මේ ඒ ඉන්න කූ එක ඒ දින ඉමෝෂන්ස් තවෙග දැන් ඊට පස්සේ ගියපුවම කොළඹට ගියාට පස්සේ කියන්න මහත්ය මැරෙන්න. ඒතරේ මේ મેસેජ් එක පළවෙනි දිනේ ඒ වගේම මේ සම්පූර්ණ හරිම මේ යුද්ධයත් එක්ක නිර්මාණය වෙච්ච අප්‍රෝච් එකක්. ඒකයි මම යුද්ධය සම්බන්ධ සමහර දේවල් ඔලුවට කතා කරන්නේ. එතකොට මේ තව සමහර වෙලාවට මේ මිනිස්සු මේ දැන් යකින් මම මෙච්චර දවසක් මේ හොඳ සටන් කරා මේ අද උදේස මේකුනේ මම මෙච්චර දවසක් හොඳට හිටියේ. ඒ කියන්නේ දැන් කොයි වෙලාවකද යා මරනවා කියලා හිතිර නැහැ. කොයි වෙලාවත් මරනවා කියලා හිතක් ඉන්නේ නැහැ. දැන් මේ ළඟ ඉන්න කෙනා මැරලා වටනවා ඊට පස්සේ අනිත් එක්කෙනා මැරලා වටනවා. ඒත් මේ ටිකත් ඔක්කොම කරලා මේ අද උදේ තාම මට මේකුනේ කියලා කියන. ඒ කියන්නේ හරි අනෙක්ස්පෙක්ටඩ් වුණා වගේ. ඒ වගේ මට මතකයි එකපාරක් මේ තව සමහර මම එක සෙපලෙක් මේ හිටියා අවුරුත් බලන්නේ නැහැ හැමෝම යනවා මත බලවල යනවා යනකොට මේ වෘෂණ කෝෂ වලට තමයි මේ වැදිලා තිබුණේ. ඉතින් මේ හොඳ වෙල්බිල් කෑගල්ල පැත්තේ කෙනෙක් ඒ වැදිලා හිටියා මෙහෙම මේ දැන් හැමෝම එන අය P1 උත් නෙවෙයි මේ කවන්න නැහැ කියලා ඉන්නවා එයා කවුරුත් කියන්නේ නැහැ ඊට වැඩි අමාරු දිනයක් කොහොමද කියලා දැන් අරයා දවස් දෙක තුනක්ම ඉඳලා අපේ තියෙනවා මෙහෙම බැලලා බඩක් කොම විදිමිලා අසුත් උඩ ගිහලා ඉන්න පස්සේ මම මේ හොඳට එකපත් තියෙන ලස්සන කොල්ල එහෙම බැලුවා බලන්න බැලුවා මුකුත් ලෙඩක් පේන්නේ නැහැ අත බැලුවම ටෙස්ටිකල් වලට මේ වැදිලි දිනෝ කෑලා මට අතන ඉඳලා තියෙනවා මම ඉන්ෆෝම් නෙවෙයි මම කොහොමද අහවල් කෙනා මම සායනික මොන විදියට අහවල් කෙනා පුතා ඔයා ගේවල් පුරේද ඉන්න මන්ද කියලා මම කෑගාලිවා ඒක මම අත බැලුවම එක ටෙස්ටිකල් එකක් අයින් කරනවා. දැන් යා දැන් කල්පනා කර කර ඉන්නේ දැන් ඉතින් මැරුණා නම් හොඳයි. දැන් ඒක තමයි දැන් මේ ඉන්න තෝට් එක. මරණය කියන්නේ මරණය විශ්කර කර ඉන්නේ දැන් මැරිලත් නැහැ. දැන් ඊට පස්සේ දැන් ගෑන් ළමයි කසාද බඳින්න කොහොමද දැන් යාළු කෙල්ලකුත් තියෙනවා. ඒකෝ බබාලා හදන්න බැරි වෙයි. දැන් 1000ක් කල්පනා කරන ගෙලියන්නේ නැහැ. ඊට පස්සේ මම ඉඳගෙන ඉවරලා ඒක මෙහෙම බලලා ඉවරලා මම කවුද කියලා මම දැනගත්ත බඩ ඉදිමිලා තියෙන දැන්
යුරින් පාසෙලා නැහැ ඇන්සයිටි එක වැඩි වෙලා එයා ටග්ගල ඒ රීසන්ස් ටික කිව්වා වාගේ ටෙස්ටිකල් දෙකක් තියෙනවා දෙකම එළියේ තියෙන්නේ ඇඟේ එකක් අපට හොඳට මැති එකක් වැඩිපුර එක්ස්ට්‍රා තියෙන්නේ මේකෙන් බබාලා හදන්න ඔක්කොම දේවල් ඔක්කොම කරන්න පුළුවන් ඔයාලට කිසි ප්‍රශ්නයක් නැහැ පුතා ඒකයි වා මේ ගිනියන්නේ නැති ඔයා දැන් ඉතින් ගමන මෙවා කරමු ඔයාට එහෙම ලොකු ඔපරේෂන් එකක් මුකුත් කරන්න ඕනේ නැහැ මේ මේ මේක වැඩිපුරත් එක තියෙන්නේ එතන ඉතින් අහල පොඩ්ඩක් කතා කරා ඊට පස්සේ මෙන්න යූරින් පාස් වෙන පටන් ගත්තා බේසන් ගන්න ඇයිද ඊට පස්සේ තමයි මට සතුටු වෙන්නේ يعني මම කරපු ජොබ් එකක් පස්සේ ඉෆෙක්ට් වෙනවා නැත්තම් ඔපරේෂන් එක කරත් ඉම්පෝටන්ට් වෙනවා අප්‍රාණිකමයි මොකද සයිකොලොජිකල් ඩැමේජ් එක ලෝන් පීරියඩ් ඒවා දෙකින්ද මේ මේ මානුෂවාදීව මේ බලන්න දැන් ඔය වගේ අවස්ථා එලෙමන්ට්ස් තෝරන නැත්නම් මිනිස්සුන්ගේ මානුෂිකම මිනිස්සු තව කෙනෙකුට උදව් කරන එක නායකයෝ බිහි වෙන්නේ නැහැ දෙකින්ද මේ යුගයක මේ හොඳ නරක දෙකම තියෙනවා ඩෙවලොප්මන්ට් එකත් එහෙමයි ඕනම් වෙලාවක ලොකුම විනාශයක් වුණාට පස්සේ තමයි ආපහු ආය සංස්කෘතියක් ගැන මේ වගේ දාර්ශනිකව මිනිස්සු ආපහු ජීවිතය ගැන හිතන්න ඇයි අපට මෙහෙම වුනේ අපි මොකක් හින්දාද මෙහෙම වුනේ ආපහු මෙහෙම නොවෙන්න මොනවද කරන්න ඕන මොනවද හිතන්න ඕන කියලා චින්තන කමේ ආය වෙනස් වෙනවා පැහැදිලිද ඒකින්ද කම්ප්ලීට් එකක් ගැටුමක් ඩිසාස්ටර් එකකින් පස්සේ අලුතෙන් සිතුවිලි වල ඉඳලා ප්‍රසංස්කරණය වෙනවා මේක හරි වැදගත් මේක මේගොල්ලෝ මේ වැකියුම් වහන්නයි නිදි අරි කරන්නයි ඕන ඒකෙන් තමයි මේගොල්ලෝ සම්පූර්ණයෙන්ම සුව ගන්න පුළුවන් මේකත් ලියා ගන්න ඇන්සයිටි ඇස් අ ට්‍රැඩිෂන් ඔෆ් ලිවිං මේ කාංසාව කියන එක පාර්ට් ඔෆ් ලිවිං ජීවිතේ කොටසක් කාංසාව මිනිසාගේ පැවැත්මේදී මතුවෙන තත්වයක් ඒක ඒක කොටසක් වගේ එකින්ද කාංසාව කියන එක අපට සම්පූර්ණයෙන් නැති කරන්න බෑ. පාර ගියත් අපට කාංසා තියෙන වාහනයක් ඇප්පේද? ලෙඩක් ඇදේද? මේ හොඳ මිනිස්සේ කඹු වෙයිද? බැන්දත් මේ ටිකක් දවසනකල් ඇන්සයිටි එකක් තියෙනවා. මතු සමය ගත කරන්න ගියත් තියෙනවා. අපේ කල්චර් එක අනුව කන්‍යා භාවය ඔප්පු කරන්න පුළුවන් වේද? දැන් අපි කොච්චර විද්‍යාත්මක කියලා දුන්නත් ඇන්සයිටි එකක් තියෙනවා. මේ මිනිස්සයා මොන විදිහට හිතයිද මේක? ඒකින්ද කාංසාව ගැන තියෙනවා. සමහර වෙලාවට මේ එක ටෙස්ටිකල් එකක් ලොකු එකක් පොඩි ඒකත් ලොකු කාන්තාවක් වෙන පිරිමියනවා පියවුරක ප්‍රමාණය ගැන මේ පොඩි එකේ ගොඩක් හිතන අය එනවා ඒක නිසා කාන්තාව කියන එක මේ ලොකු රෝගයක් නෙමෙයි ඒක දිනපතා ජීවිතයේ බාධා වෙන මට්ටමට ආවොත් තමයි ප්‍රශ්නයක් වෙන්නේ අවධානයක තැනක තියාගෙන ඉන්න බෑ වැඩක් කරන්න බැරි මට නැත්නම් කාන්තාව සාගතේ වල අපිට ඕනතර සිද්ධ වෙනවා ඒක නිසා ජීවිතේ කොටසක් ඒක ඉතින් ඒක ඒන අර්ථයක් හදා ගන්නවා ඊට පස්සේ ඔය වික්ටර් ෆ්‍රැන්කල් අන්තිමේක අවේනස් ඔෆ් ඩෙත් මරණය පිළිබඳ අවබෝධය ඔගොල්ලෝ කියවන්න අවුද මෙයාගේ ඉරතන මරණය ගැන පොතක් තිබ්බත මලකට තිබ්බත අන්න ඒක කියවන්න තිබ්බත මලකට මොකක්ද ඒකට කියන්නේ ඩයරි ඔෆ් ඩෙත් ඩයරි ඔෆ් ඩෙත් ඒක සිංහල එක මතක තහපට යන්නේ මරණයේ මරණය ගැන තියෙනවා තිබ්බත මලපොත් තමයිනේ ඔව් අන්න ඒක කියවන ඊට පස්සේ මේ දැන් මිනිස්සු මේ සමහර වෙලාවට මේ ඔය ඇස්ට්‍රල් බොඩිස් එහෙම මැරෙන්න කලින් ඇවිල්ලා ඩටා කියලා යනවා යම් යනවා ඒ කියන්නේ අපි දැන් ડોක්ටර් මහන්සි වෙනවා මෙයාව බේර ගන්න මහන්සි වෙනවා ඒ වුණාට බේර ගන්න බෑ දැන් ડોක්ටර් කිව්ලා මේ මේ නිදි එයාගේ රෙස්ට් රූම් එකේ ටිකක් වෙලා යනකොට නර්සස් ලැබිලා මේ අත්තම සිද්ධිය දොරට ගහනවා ගහනවා ડોක්ටර් ටග්ගල ඇහැරනවා අර ලෙඩට අමාරු ડોක්ටර් කියන. එතකොට ඒ ડોක්ටර් නැගිටලා යන්න කලින් ඊට කලින් මේ ડોක්ටර්ට ඇවිල්ලා ડોක්ටර් මම යන්නම් කියලා යන වර්ලි පේෂන්ට්. ડોක්ටර් අවදි වෙනකොටම දැන් ටිකේට කලින් මේ පේෂන්ට් ඇවිල්ලා මට මම යන්න බොහොම ස්තුතියි කියලා කිව්වනේ. යනකොට බැරිලා. ඒ කියන්නේ මෙච්චර වෙලා Tamanට බේරගන්න උදව් කරපු පුජ්‍යලයා පිළිබඳ කෘතගුණ සලකලා මේ යනවා. ඒ අපේ ඇස්ට්‍රල් බොඩි මේ ආධ්‍යාත්මික ලෝකේ මේ කරු මට මතක පාරක් ඔය ડોක්ටර් ජයසිංහ මේ ගොඩක් ඉප්‍රසම් ගැන අදකින් තියෙන කෙනෙක් ඔය ඇනටොමි වල බොඩිස් කපන්න ඉන්නකොට මෙඩිකල් ඉස්ට්‍රොනොමස් කෙනෙක්
එයා එදා මේ තනියෙන් ගිහිල්ලා තියෙන එයා ක්ලාස් එක ඇතුළත නැලා ඒ ටික ගන්න. ඊට පස්සේ එනකොට ඒක බොඩි එකක් කපන්න හදනකොට නිකන් විරෝධේ පානවා වගේ දැනවන්නේ අර කොලයක් පොඩි කරනවා වගේ නිව. මට පිට බැලුවල කොලක් නැහැ මොකද නෑ ආයි කපන්න හදනකොට නිකන් අමුතු මේකක් එනවා. දෙතුන් වතාවක් කරනකොට එයා ටිකක් ගැස්සිලා ගිහින්. පස්සේ ගෙදර යනකොට වයසක ආච්චි කෙනෙකුට මේ අර ට්‍රාන්ස් වෙලා අර කෙනා මම කපන්න හදුවා නේද මම මේවා කරන්න හදුවා නේද කියලා දැන් අහනවා. බැලුලි අපු මෙයා කිදන්නේ කොහොමද මේක හා සීන් එකතර ස්ටික් පුරාතන විරෝධය පානේ. ඊට පස්සේ දුම් කළා හරම ඉල්ලලා තියෙනවා. දැන් දෙන්න මට ඕන බලත්තර කන්න ඕන මේක. අර බොඩි එකෙත් මතකයි එයාගේ දත් ඔක්කොම බලත්තර කාලා තිබුණ මෙයාට මතකයි. පස්සේ එයා ටිකක් වෙලා ගියාට පස්සේ කියනවා මේ ඔයා මැරිලා ඉන්නේ කියලා. මම මැරිලා නෑ මම ඇක්සිඩන්ට් එකක් වුණා මම තාම ඉන්නේ මේ බොඩි එක ළඟ මම මැරිලා නෑ කියලා කියා. ඊට පස්සේ මෙයා කියනවා නෑ ඔයා මැරිලා ඉන්නේ වාගේ බොඩි එක වෛද්‍ය විද්‍යාව නිලලා අපි ගණන්ලා තියෙන එක ඉගෙන ගන්න කියලා එයාට මේ එයාට වෙලා තියෙන එක තේරුම් කරලා දෙනවා. මැරිලා ඉන්න කෙනාට මැරිලා මේ ආපු ඇස බොඩි එකට මීනින් එකක් දෙනවා එයාට මේ කිදේ. ඔයා ඇක්සිඩන්ට් වුණා ඔයා එතනදී වාගේ ඩැමේජ් වෙලා වාගේ බොඩි ඉලියෙද ඉඳන් ඇවිල්ලා තියෙනවා දැන් අපි ඒක ඉගෙන ගන්න කපනවා කරනවා. ඔයා මේක බලන්න ගියට වැඩක් නෑ. ඇත්තටම මම මැරුණාද කියලා අඬන්න පටන් ගන්නවා. ඊට පස්සේ ආ කරදර එතකොට තමයි එයා දන්නේ ඇත්තටම මැරුණා කියලා. ඊගෙන ඉතකල් එයා මේ දැන් අනේ දැන් ඒ කියලා එතන ඉන්නවා. ඒකද ඒ එයාට උනත් ඒක තේරුම් ගන්න බෑ. මේ Taman වෙච්ච සිද්ධිය දෙත් එක මරණය. ඒක නිසා ගොඩක් කලාවට මරණය පිළිබඳ මේ තේරුම් ගන්න. ඒ කියන්නේ අපි මැරෙනවා අපි ජීවත් වෙන්නේ මොකටද? මරණය කියන එක ගැන මේ කෙනෙක් අදහසකින් ඉන්නවා. ඉතින් ඔක බුදුහාමුදුරුවෝ කියලා දෙනවානේ මරණානුස්මෘතිය. වඩන්න කියලා. ඒ කියන්නේ හැමතිස්සෙම අනේ මම මැරෙනවා ඉතින් වැඩක් නෑ මේ ලෝකෙ ඉකෙන්ද නෙමෙයි කියන්නේ. Taman මැරෙන මිනිහෙකු ඒ හින්දා තමන්ගේ ඩියුටි වගකීම් හිතලා බලලා කරන්න. මැරනවා කියලා දැනගෙන ඉන්න මිනිහෙක් අනිත් මිනිස්සු ගැන අනිත් අය ගැන තමන්ගේ ගොඩක් දේවල් හිතනවා. මැරනවා කියලා හිතනවත් නැති කෙනා තමයි ගොඩාක් සමාජයේ අනර්ථය කරන වැඩ පිළිදෙන්නේ. මොකද එයා මරණයෙන් පස්සයක් ගැන හිතන්නේ. ඉතින් මේක මේ සාම්ප්‍රදායික අප්‍රෝච් එකට විවේචන තියෙන දෙක තුනක්. එක විවේචනයක් තමයි එක ෆ්‍රේම් එකකට අනිත් ඒවා හරිය ලොජිකලි ඔක්කොම පැහැදිලිව ලියලා තියෙනවා මෙන්න මේවා මේවා මේක ඒ සංස්කෘතිය මේ පුද්ගල දර්ශන මත මේ සාකච්ඡා වෙනවා. ඒ හින්දා මේ හරි ලොජිකල් විදිහට මේක නිමා කරලා නැහැ. මේක ඉඳ තියෙනවා තාම. ඒ හින්දා මේක විසා පුළුල්. ඒ හින්දා ඔයගොල්ලෝ මේක ගැන සාකච්ඡා කරනකොට අනිවාර්යයෙන්ම බයිබලය ගැන අදහසක් ඇති කරගන්න ඕන. ඔය අනිත් ආගම් පිළිබඳ ඔය සමයන්තර ඥාන කියන පොතක් කියවන්න. පොතක් කියවන අනිත් ආගම් ගැන බේසික් කන්සෙප්ට් ගැන හොඳ අදහසක් ඇති කරගන්න. එතකොට මේක හොඳට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් නිතරම මේක ඇප්ලයි කරද්දී ආගමික පැත්තෙන් යමක් අහුවොත් ඒකට උත්තර දෙන තමන්ගේ විශේෂයෙන් විතරක් හඳුල් කරන්න. ඒක තමයි මේ තියෙන්නේ. ඉතින් බුද්ධිස් සයිකොලොජි කවුන්සලින් බුද්ධිස් කවුන්සලින් කියලා දැන් තියෙනවා මේ රජරට මේ අනුරාධපුරයේ බුද්ධස්ථාන විශ්වවිද්‍යාලේ පාඩන පාඩමල ඒ වගේ දේ කෙරෙන්න මේ ඒකම භාවිත කරන්න පුළුවන්. ඒකෙන් මම කියන්න උත්සාහ කරන්නේ මේ බටහිර සයිකොලොජි එකේ නිකා එදිනදා ජීවිතේ ප්‍රශ්න වලට හෙල්ප් කරන එකක් විතරයි තියෙන්නේ. ඊට වැඩිය ආධ්‍යාත්මික සහ ගැඹුරු බවක් මේ ආගමික ඒවට තියෙනවා. ඒ හින්දා ඒ වගේ එකක් අර පොඩි ලංකෝකට බාල්දු කරන්න ඕනේ නැහැ. ඒකයි. එහෙම නැතුව ආගමික කරුණු ඉස්සරහට ගන්නවා මිනිසුන්ට ඒක සමාජලට අනිත් එක්කෙනාගේ දෘෂ්ටි කෝණ මත ප්‍රශ්න ඇති වෙන්නත් පුළුවන්. දෙකම හින්දා. ඒක අපි වෙන ලන්ච් එකෙන් පස්සේ මේකේ ප්‍රායෝගික පැත්තයි ගෙස්ටාල් තියරිය සහ ඒකේ ප්‍රායෝගික පැත්තකම ගෙස්ටාල් තියරිය එච්චර උගන්වන්න නැහැ. ඔයගොල්ලෝ මේ කාලේ කොහොමද මට අද ලෙක්චර් එකක් පස්සේ චූටි කොළ කෑල්ලක නංගම් මොකුත් නැහැ. මේ ඔගොල්ලෝ මේ ලෙක්චර්ස් වලින් මොනවද ගත්තේ, මොනවද වෙනස් වුණොත් හොඳ කියලා.